සුබ දවසක් ඔයාලා දරුවනේ අපි පුතේ වැඩ ටික ආරම්භ කරමු 22 ඔයාලගේ පුතේ අපි පහුගිය සති දෙකක කාලයක් පුරාවට 22 ඔයාලගේ වගේම අනිකුත් පන්ති ටිකක් ගැන ෆ්‍රී ඔන්ලයින් ක්ලාසස් ටික අපි කළේ නැහැ මේ මාසේ පළවෙනි සතිය ඉඳලා අපි දරුවනේ වැඩ ටික ආරම්භ කරනවා නැවතත් වැඩ ටික සාකච්ඡා කරගෙන යන්නට පුතා දැන් 22 ඔයාලට දැන් මේ අපි ඉන්නේ ජූලි මාසෙනේ ලබන මාස කියන්නේ අගෝස්තු මාසයේ. දැන් අපිට සාමාන්‍ය පන්ති පුතා අපිට අගෝස්තු මාසෙත් කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ තව කල් යනවා මේ වැඩේ. ඒ නිසා අපිට පුතා මේ ඔයාලගේ 22 ඔයාලගේ ඔන්ලයින් පන්තිය දැන් කරගෙන යන අතර ඔයාලගේ පුතා රිවිෂන් පන්තියත් අපිට කරන්න වෙන්නේ බොහෝ විට ඔන්ලයින් හරහා තමයි. ඒ නිසා අපි මේ ඔන්ලයින් පන්තියට පූර්වදර්ශයක් විදිහට තමයි ඇත්තටම ඔයාලගේ මේ ක්ලාස් එකේ වැඩ ටික අපි පුතා කරගෙන යන්නේ. එතකොට 22 ඔයාලට පුතේ රිවිෂන් පන්තියට හරි රිවිෂන් පන්තියට උදව්වක් විදියට අපි දරුවනේ මේ අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පන්තිය මේ විදියට කරගෙන යනවා. ඒත් එක්කම ඔයාලට පුතේ මේ වෙනකොට අපි ආයතන වලට එන්න කියලා කුරුණෑගල සිප්පින් ආයතනයට සහ මහනුවර IMS ආයතනයට පුතා අපි ඔයාලට එන්න කියලා නිබන්ධන කට්ටලෙහිදී ඔයාලට ලබා ගන්න අපි අවස්ථාව දීලා තියෙනවා. විශේෂයෙන්ම පුතා අපි පහුගිය මාසයේ පහුගිය කොරෝනා සමය තුළ මේ සීසන් එකේ නෙමෙයි ඊට කලින් සීසන් එකේදී අපි සාකච්ඡා කරපු ඒකක කීපයක් තියෙනවා විශේෂයෙන්ම පුතා මේ ඒකක වලට අදාළව හරි ඒ කියන්නේ දරුවනේ සම්මත මිනුම් උපකරණ ඒ වගේම චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල මේ වගේ සාකච්ඡා කරපු ඒකක වලට අදාළව අපි දරුවනේ නැවත විකාශනයන් අපි ලබා දෙන්න මේ වෙනකොට කටයුතු යොදාගෙන තියෙනවා විශේෂම දරුවනේ සම්මත මිනුම් උපකරණ පාඩමට අදාළව නිබන්ධනය පුතා ඔයාලට අපි ලබා දීලා තියෙනවා මේ නිබන්ධන ගොන්නත් එක්ක ඒ නිසා දරුවනේ පහුගිය කාලේ කරපු 12 වසරේ අවසාන පාඩම අපි නැවත වතාවක් ඔයාලට දරුවනේ මේ මාසෙදී ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා ඉදි ලබන සතිය ඇතුළත පුතා ඔයාලගේ ඒ පරණ පාඩම් වල අපි ආපහු වීඩියෝ ටික ඔයාලට ලබා දෙනවා එතකොට දරුවනේ 12 වසරේ සිලබස් එක 22 ඔයාලගේ කම්ප්ලීට් වෙනවා අපි දැනට තියරි පන්තියේ පුතා කතා කරගෙන යන්නේ 22 ඔයාලගේ ඔටෝමොබයිල් පාඩම ඒක ඉවරුනට පස්සේ අපිට තියෙනවා ඉලෙක්ට්‍රිකල් වල එක කොටසක් අපි සාකච්ඡා කරලා ඉවරයි. ඒක තව කොටස් දෙකක් තියෙනවා සාකච්ඡා කරන්න. ඒ කොටස් දෙක අපි සාකච්ඡා කරලා ඊට පස්සේ නිෂ්පාදන තාක්ෂණ වේදිකේ කියන කොටස තියෙනවා. එතනින් 12 වතර සිලබස් එක පුතා ඉවර වෙනවා. කොහොමත් අපිට ඔන්ලයින් හරහා ඒ ටික අපිට ඉවර කරන්න පුළුවන්. කරලා ඉවර වෙලා 13 සිලබස් එකේ වැඩ ටිකත් අපිට ඉස්සරහට ඒ විදිහටමයි බොහෝ විට කරගෙන යන්නට වෙන්නේ. හරි? හොඳයි. ඒ නිසා මග පුරාලා අනිවාර්යයෙන්ම මේ ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් එක කැන්සල් කරගන්න එපා 22 ඔයාලා මොකද හේතුව පොතේ අපිට මේ පන්තිය තුලින් අපිට ලොකු වැඩ ප්‍රමාණයක් ඉදිරියේදී කරන්න නියමිතව තියෙනවා හරි හොඳයි මම විස්තර දෙන්නම් පන්ති වැඩ ටික කරගෙන යන අතරතුර පොතේ ඔයාලට අපි ගිය සතිය ඒ කියන්නේ මේ සඳුදා හැන්දෑවේ මම හිතන්නේ ඔයාලට ලබා දීම සිද්ධ කළා පොතේ අද දවසේ සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන පේපර් එකේ PDF එකක් අපි ලබා දීලා තියෙනවා මග පොතාල ළඟ ඇති හැමවම දරුවනේ මේ ලෙවල් අප් ටෙස්ට් 2 කියලා පේපර් එක පුතේ. මෙන්න මේ පේපර් එක ඔයාලා ළඟ තියෙනවා ඇති මං හිතන්නේ. මේ පේපර් එක ගන්න print out අරන් ඇති print out නොගත්ත කෙනෙක් ඉන්නවා නම් download කරගෙන හරි තියෙනවා නම් ඔයාලා මං හිතන්නේ ප්‍රශ්න වලට උත්තර ටික ලියාලා ඇති. ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරද්දී ඔයාලට විසඳ ගන්න පුළුවන් වේවි. print out එක අරන් තියෙනවා නම් වඩාත් හොඳයි. හරි? right. එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් class එකේ වැඩ අපි ওই විදිහට කරගෙන යම්. class එකෙන් පස්සේ print out එක ගන්න. එතකොට හරි හොඳයි අපි දරුවනේ ප්‍රශ්න කීපයක් ඔයාලට දීලා තියෙනවා සිලබස් එකේ මුල් කොටස සාකච්ඡා කරගෙන යන නිසා තේරුම් ගන්න පුළුවන් වෙන්න අපි පුතා එකින් එක ප්‍රශ්න වලට එමු එන්න මගේ පුතාලා ලෙවල් අප් ටෙස්ට් 2 පේපර් එකට 22 වලා හොඳයි පුතා ඒකේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට එනවා පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට ආවට පස්සේ පුතා අපිට කියන මෙන්න මෙහෙම දෙයක් අපිට මොකද්ද කියන්න පුතා අපිට කියනවා right හොඳයි අපිට කියනවා දරුවනේ right අපිට කියන පොතේ වෙන මේ කාරණාව අපිට කියනවා මේ පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස කියනවා තාක්ෂණ වේදේ දිනුවත් එක්ක හරි තාක්ෂණ වේදේ දිනුවත් එක්ක මේ මිනිසා විසින් විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ විවිධ sannivedana ක්‍රම භාවිතා කළාලු එමගින් යහපත් සහ අයහපත් බලපෑම් සිදුවන බව දක්නට ලැබෙනවලු එවැනි යහපත් සහ අයහපත් බලපෑම් දෙක බැගින් අපෙන් අහනවා දැන් තාක්ෂණයේ දිනුවත් එක්ක ඇතිවෙච්ච යහපත් බලපෑම් මොනවද යහපත් බලපෑම් තාක්ෂණ දිනුවත් එක්ක ඇතිවෙච්ච යහපත් බලපෑම් තමයි දරුවනේ තොරතුරු ලබා ගැනීම හැකියාව වැඩි වෙලා තියෙනවා සෞඛ්‍ය අංශේ පුතා දිනු වීම වැඩි වෙලා තියෙනවා ඒ වගේම දරුවනේ අනතුරක් කලින් ඒ කියන්නේ අනතුරක්
ඇතිවීම කලින් දැනුවත් වෙන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම දරුවනේ එතනින් එහාට ගියාට පස්සේ ජන ජීවිතය දරුවනේ සුඛෝපභෝගීව ගෙවන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම අයහපත් බලපෑමුත් ගොන්නක් තියෙනවා. ඒ කියන්නේ දරුවනේ පෞල් සම්බන්ධතා දුරස් වෙනවා. ඒ වගේම දරුවනේ පරිසර දූෂණය සිද්ධ වෙනවා. ඒ වගේම පුද්ගල මනස විකෘති වෙලා තියෙනවා. ලෙඩ රෝග හැදෙනවා. මෙන්න මේ වගේ දේවල් අයහපත් බලපෑම් විදිහට පුත අපි දකිනවා. ඒ නිසා තාක්ෂණීය දියුණු වීම යම් විදියකින් දරුවනේ යහපත් බලපෑම් ඇති කරනකොට තවත් විදියකට අයහපත් බලපෑම් පුත ඇති කරනවා. හරි ඔබ ලියලා ඇති පුත පිළිතුරු ගණනාවක්. ඒ ලියපු පිළිතුරු ගණනාව තුල අපි මෙන්න මේ උත්තර ටිකක් තියෙනවද කියලා පොඩ්ඩක් බලමු. එනිසා එනවා පුත පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට. ඒ තමයි පුත යහපත් බලපෑම් පිළිබඳව. අපි යහපත් බලපෑම් කීපයක් කතා කරමු. මග පුතාලා ලියලා ඇති. ලියලා නැත්තම් මෙන්න මෙහෙම ලියා ගන්න. යහපත් බලපෑම් කියලා දාලා ලියනවා පුතා මෙහෙම. ලියනවා. රෝග හඳුනා ගැනීම මගින් රෝග හඳුනා ගැනීම මගින් රෝග හඳුනා ගැනීම මගින් මරණ අනුපාතිකය රෝග හඳුනා ගැනීම මගින් මරණ අනුපාතිකය අඩුවීම රෝග හඳුනා ගැනීම මගින් මරණ අනුපාතිකය අඩුවීම මරණ අනුපාතිකය අඩුවීම මරණ අනුපාතිකය අඩුවීම මරණ අනුපාතිකය අඩුවීම තව එක්කෙනෙක් ලියනවා තව එක්කෙනෙක් ලියනවා දුරස්ත අධ්‍යාපන ක්‍රම දැන් ඔබයි මම සම්බන්ධලා ඉන්නේ මේ අන්න ඒක දුරස්ත අධ්‍යාපන ක්‍රම බිහිවීම ක්‍රම කියලා එතන තියෙන්නට ඕන දුරස්ත අධ්‍යාපන ක්‍රම බිහිවීම දුරස්ත අධ්‍යාපන ක්‍රම බිහිවීම ඊළඟට ලියනවා අනාරක්ෂිත තත්ත්ව අනාරක්ෂිත තත්ත්ව කල් තබා අනාරක්ෂිත තත්ත්ව කල් තබා හඳුනාගත හැකි වීම අනාරක්ෂිත තත්ත්ව කල් තබා හඳුනාගත හැකි වීම හඳුනාගත හැකි වීම අනාරක්ෂිත තත්ත්ව කල් තබා හඳුනාගත හැකි වීම හඳුනාගත හැකි වීම ඔන්න යහපත් බලපෑම් ඊළඟට පුතා අපි කතා කරනවා අයහපත් බලපෑම් ගැන අයහපත් බලපෑම් ඒවා පිළිබඳව අපි කීපයක් කතා කරමු අයහපත් බලපෑම් කීපයක් හරි මොනවද දරුවනේ තාක්ෂණයේ දිනුවත් එක්ක සිද්ධ වෙන අයහපත් බලපෑම් කියලා අපි කතා කරමු මෙන්න මෙහෙම පළවෙනි අයහපත් බලපෑම ලියන කීපයක් ඔබ මීට අමතර කරුණු ලියලා තියෙනවා නම් නිවැරදිවි නමුත් මේවත් තියෙනවද බලන්න හරි පළවෙනි එක කියලා ලියන පුතා පෞල් සබදතා බිඳ වැටීම පෞල් සබදතා බිඳ වැටීම පෞල් සබදතා බිඳ වැටීම පෞල් සබදතා බිඳ වැටීම ඕල්නන ගත්තද දැන් තව අයහපත් බලපෑමක් ලියන්න තව කෙනෙක් ලියන්න ළමුන් හා වැඩිහිටියන් ළමුන් හා වැඩිහිටියන් හුදකලා කිරීම ළමුන් හා වැඩිහිටියන් හුදකලා කිරීම හුදකලා කිරීම තව කෙනෙක් ලියන්න රටේ සංස්කෘතිය විනාශ වීම රටේ සංස්කෘතිය විනාශ වීම රටේ සංස්කෘතිය විනාශ වීම රටේ සංස්කෘතිය විනාශ වීම හරි ඊට පස්සේ පුතා අපි එනවා මෙයාගේ B කොටසට බී කොටසෙදි කියනවා පහත සඳහන් යුගයන් සඳහා වූ සුවිශේෂී වූ සොයා ගැනීම එක බැගින් ලියන්න. හරි ඒ කියන්නේ පුතා මෙන්න මේ සොයා ගැනීම අමර වෙන්න. ගල් යුගය තුල කුෂිකාර්මික යුගය තුල කාර්මික යුගය තුල දෙවන ලෝක යුද්ධ සමය තුල අභ්‍යවකාශ තරණ යුගය තුල. හරි. පුතා මොනවද සොයා? අමරය. ගල් යුගය තුල සොයාගත්තු මොනවද? ගින්දර සොයාගත්තා. එපා කියන්නේ එක්ක. වගේම දරුවනේ ගල් ආයුධ සොයාගත්තා. බහණ්ඩ ප්‍රවාහණයට සම්මළු වගේ දේවල් සොයාගත්තා. කෘෂිකාර්මික යුගයතල සොයාගත් දේවල් මොනවද? දරුවනේ දැවෙන් කළ කෘෂි උපකරණ සොයාගත්තා, නව වාරි තාක්ෂණික ක්‍රම සොයාගත්තා, සත්ව අපද්‍රව්‍ය පොහොරක් ලෙස භාවිතා කිරීමේ හැකියාව පිළිබඳව සොයාගත්තා. තේරුණානේ? ඊළඟට පුතා කාර්මික යුගය තුල දරුවනේ කර්මාන්ත සඳහා යන්ත්‍ර සූත්‍ර බෙහෙවින් භාවිතා කළා, වාෂ්ප එන්ජිම සොයාගත්තා, ගල් අඟුරු ඉන්ධනයක් ලෙස භාවිතය ආරම්භ කළා, දුම්රිය බස්රත වගේ දේවල් නිෂ්පාදනය වුණා,
රුවල් නැව් සහ හබල් නැව් වලට එන්ජින් සවිකිරීම කළා. හරි. දෙවන ලෝක යුද්ධ සමය තුල සිද්ධ වෙච්ච සිදුවීම් මොනවද? ජෙරිබන්දුන සොයාගත්තා, ජෙට් එන්ජිම සොයාගත්තා. එතනින් එහාට ගියාට පස්සේ වාෂ්ප දරුවනේ එන්ජිම වෙනුවට දරුවනේ වායුවෙන් සිසිල් කරන්න පුළුවන් එන්ජිමක් සොයාගත්තා, රේඩාර් තාක්ෂණය සොයාගත්තා, නියෂ්ටික ශක්තිය සොයාගත්තා. අභ්‍යවකාශ තරණ යුගය තුල දරුවනේ ඒ කියන්නේ වර්තමාන තත්ත්වය තුල දරුවනේ අභ්‍යවකාශ තරණ යුගය තුල දරුවනේ ක්ලෝරන් නිෂ්පාදන, නැනෝ නිෂ්පාදන වගේ දේවල් පිළිබඳව අවධානය පුතා යොමු වුණා. හරි. ඒ නිසා අපි කීපයක් කතා කරමු වෙන්නේ මෙහෙම. B කොටසට එනවා. දරුවනේ යුග තුල සොයාගත්ත එක් එක් සිදුවීම් පිළිබඳව කතා කරන්න. හරි. පළවෙනි එක කරලා ලියනවා. ඒ ගල් යුගය තුල මෙන්න මේව හොයාගත්තා. ලියනවා. ගින්දර ගල් ආයුද ඒ වගේම පුතා සම්මලු භාවිතය right ඊළඟට දරුවනේ කුෂිකාර්මික යුගය තුල සොයාගත දේවල් තියෙනවනේ අපි ඒවල් ලියමු දෙවෙනි එකනට ලියන බෙන්නේ මෙහෙම කුෂිකාර්මික යුගය තුල සොයාගත දේවල් ලියන්න පුතා දැවෙන් තනාගත් දැවෙන් තනාගත් කෘෂි උපකරණ භාවිතය දැවෙන් තනාගත් කෘෂි උපකරණ භාවිතය ඒ වගේම රෝදය ඒ වගේම වාරි ක්‍රම ඒ වගේම දරුවනේ තව ලියන්න සත්ව අපද්‍රව්‍යය පොහොරක් ලෙස හරි තුන්වෙනි එකනක් කියනවා පුතා කාර්මික යුගය තුල පුතා සොයාගත්ත දේවල් පිළිබඳව අපි කතා කරනවා මෙන්න මෙහෙම ලියන්න යන්ත්‍ර සූත්‍ර බිහිවීම තව එකක් ශිල්පීය ක්‍රම සොයා ගැනීම තව කීපයක් ලියමු වෙන්නේ මෙහෙම ගල් අඟුරු ඉන්ධනයක් ලෙස භාවිතය ගල් අඟුරු ඉන්ධනයක් ලෙස භාවිතය තව එකක් වාෂ්පෙන්ජිම සොයා ගැනීම හරි ඇති ඊට පස්සේ හතරවෙනි එක නා කියනවා දෙවන ලෝක යුද්ධය තුළ පුතා බෙන්නේ මේවා බිහි වුණා ලියන්න මෙහෙම රේඩාර් තාක්ෂණය ඊළඟ ලියනවා ජෙට් එන්ජිම නිෂ්පාදනය තව එකක් ලියනවා ජෙරි බඳුන ඊළඟට නියෂ්ටික බලය ඊට පස්සේ පස්වෙනි එක නා පුතා අභ්‍යවකාශ තරණ යුගය එයා තුල සොයාගත්ත දේවල් ටික ලියනවා ක්ලෝරන් නිෂ්පාදන ඒ වගේම ලියනවා නැනෝ නිෂ්පාදන ක්ලෝරනිෂ්පාදනයි නැනෝ නිෂ්පාදනය සිද්ධ වෙන්නේ ඔය දරුවනේ අභ්‍යවකාශ තරණ යුගය තුලදී. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහවරයි පුතා. රයිට්. දැන් මේ 22 ඔයාලා ටිකක් දරුවනේ දැන් ඔයාලගේ සිලබස් එකේ දැන් පාඩම් 12 වසරේ තව අපිට තියෙන පාඩම් 3ක් විතර ඉවර කරන්න තියෙන්නේ. හරි. එතකොට දරුවනේ දැන් පාඩම් 6ක් මේ වෙනකොට ඉවරයි. බාගර වැඩ ඉවරයි. එතකොට ඉතිරි පාඩම් ටික තව මාස දෙකක් තුනක් ඇතුළත ඉවර වෙනවා. එතකොට 12 සිලබස් එක කම්ප්ලීට් වෙනවා. එතකොට මගේ පුතාලා මතක තියාගන්න. ඔයාලා පුනරීක්ෂණ පන්තියට ඊට පස්සේ සූදානම් වෙන්න වෙනවා. ඒ කියන්නේ අපි මාස තුනක් යන්නේ හැර ලබන මාසේ, ඒ කියන්නේ අගෝස්තු මාසේ දරුවනේ අපි පටන් ගන්නවා වැඩ ටික අපේ.
හරි එතකොට පුතේ අපිට දැන් තව උපරිම තව මාසයක් වගේ ඇතුළත අපි පුනරීක්ෂණ පන්ති පටන් ගන්නා විශේෂම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න හරි රයිට් ඒ නිසා දරුවනේ අපිට වැඩ ඉස්සරහට ගොඩක් සිද්ධ වෙනවා කරගෙන යන්න මේ දරුවෙක් අහනවා කලින් ප්‍රශ්නට ආන්සර් එක ටිකක් දාන්නකෝ කියලා යාළුවෙකුගෙන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඉල්ල ගන්න පුතේ යාළුවෙකුගෙන් ඉල්ල ගන්න තලෙසෙන්න කවුල් යනවා හරි ඒ වගේම දැන් මේ අපි දැන් තියරි පන්තියේ කතා කරගෙන යන ऑटोमोबाइल पाड़म इवरुच गमं पुदे अभी वालट आरंभ करना विसी दिखे वालट अरे अभी कलीन कथाकल इवर कर ड्रोविन कोटसिबनी पुदे ड्रोविन कोटस इतरी ऑनलाइन हर वालट करना एक कर्लीवर वेला अभी इट पास धर्म विदुलिय सह प्रोडक्शन वलट आना अतर सिलबस कपी इवर दुलावा सर हरे ये जरा बेटिक खरगण अन्न हरे हाई इट पास मम दिवेनी प्रश्न हर दिवेनी प्रश्न वा दिवेनी प्रश्न एक कोट ප්‍රථමාදාර දෙන්නේ කුසතු ගුණාංග තුනක් අහනවා. පුතා දැන් ප්‍රථමාදාර දෙන්නේ සතුව තියෙන ගුණාංග ගැන කතා කරද්දී ප්‍රථමාදාර දෙන පුද්ගලයෙක් කරුණාවන්ත වෙන්නට ඕනේ. ආචාරශීලී වෙන්නට ඕනේ. විනයක් තියෙන්නට ඕනේ. කලබලකාරී සිතුවිලි නැත්තම් ගති නැති කෙනෙක් වෙන්නට ඕනේ. තැනට සුදුසු නෝන භාවිතා කරන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕනේ. පිරිසිදු කෙනෙක් වෙන්නට ඕනේ. පැහැදිලිද? හරි. ඔන්න ඔය වගේ ගුණාංග තියෙන කෙනෙක් තමයි ප්‍රථමාදාර දෙන පුද්ගලයෙක් වෙන්නේ. නැත්තම් හිතන්නකෝ දැන් ලෙඩෙකුට ප්‍රථමාදාර දෙන්න ගියාට පස්සේ ඒ රෝගියාට බයිනවා නම් කෙනෙක් රෝගියාගේ රෝගය උස්සන්න වෙන්න පුළුවන්. සමහර විට දරුවනේ අර දැන් රෝගියෙකුගේ හිතන්නකෝ දැන් රුධිර වාහනයක් වෙනවා නැත්තම් ලොකු තුවාලයක් තියෙනවා. එහෙම හිතන්නකෝ එතකොට දරුවනේ ඊය අපිරියව බෑ. අන්න ඒ වගේ දේවල් කියනවා නම් ඒ කියන්නේ පිළිකුල් සහගත සිතුවිලි තියෙනවා නම් අන්න ඒ වගේ අවස් කෙනෙකුට දරුවනේ ප්‍රථමාදාර දෙන්නත් බෑ. පැහැදිලිද? ඒ නිසා ඔන්න ඔය වගේ ಗುಣ ඒ කියන්නේ දැන් ඔය මම ඔය කියපු தত্ত্ব නැති අයට තමයි ප්‍රථමාදාර දෙන්න හොඳම දරුවනේ හැකියාවක් තියෙන්නේ. පැහැදිලිනේ? හරි. රයිට්. මම දැන් කලිනුත් කිව්වා මේ මුලින් දරුවෙක් කියලා දෙන සර් මිනුම් උපකරණ ටියුට් එක දුන්නා. සර් ඒ පාඩම කලින් කරාද සර්? ඔව් පුතේ. මිනුම් උපකරණ පාඩම අපි ගිය පාර කොරෝනා සීසන් එකේදී 22 ඔයාලට කළා. හරි එතකොට අපි ඒ කරපු ටියුට් එකක් තමයි ආපහු මම ඔයාලට ඔය ඔයාලගේ ටියුට් පැක් එක ඇතුළට දාලා තියෙන්නේ මොකද අර කරපු කට්ටියකවද නොකරපු කට්ටියකද කවුද කියලා හොයාගන්න බැරි නිසා කරපු කට්ටියට ටියුට් එක හම්බෙලා ඇති නොකරපු කට්ටියට ඒ ටියුට් එක හම්බෙලා තියෙනවා ඒ ටියුට් හම්බෙච්ච හැම කෙනෙක්ම දරුවන් ඉදිරි සතියේදී අපි දරුවන් ටෙලිග්‍රෑම් ගෲප් එක හරහා ඔයාලව දැනුවත් කරනවා මෙන්න මේ දවසේ මෙන්න මේ දින වකවානු තුල ඔයාලගේ ඉදිරි පන්ති ටික මෙන්න මෙහෙම පැවැත්වෙනවා අර කලින් අපි කරපු ලෙසන්ස් වල වීඩියෝ ටික දානවා කියලා. ඒතර ටියුට් එකත් අරගෙන මේ ටයිම් එකට ඔයාලා සෙට් වෙන්නට ඕනේ. මොකද ටෙලිග්‍රෑම් ගෲප් එකේ අපි මැසේජ් එක දැම්මට පස්සේ ඒ අනුව සෙට් වෙන්න. මොකද දැන් සමහර ළමයි එහෙම අපි රිපීට් එක දැම්මත් ඒවා බලන්නේ නැතුව ආයෙ රිපීට් ඉල්ලනවා. එහෙම කරන්න එපා. ඒක අපිටත් අපිවත් අසරණ වෙනවා. ඒකට මොකද අපිටත් සමහර අවස්ථාවල කල හැකි සීමාවක් තියෙනවනේ මොකද ආයතනත් එක්ක වැඩ කටයුතු කරද්දි හිම පොඩි ගැටලුවකුත් තියෙනවනේ ඒ නිසා අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙන නිසා ඒ සීමාව තුල ඉඳගෙන තමයි අපි ඔයාලට උපරිම දෙයක් කරන්නේ ඒ නිසා ඔයාලා පුතේ අර අපි ටෙලිග්‍රෑම් ගෲප් එකේ දාන මැසේජස් අඩුම තරමින් දවසකට එකපාරක්වත් බලන්න මොකද පන්තිය තුල අපි විවිධ පණිවිඩ ඔයාලට දෙන්නේ ටෙලිග්‍රෑම් ගෲප් එක හරහා හරි රයිට් හොඳයි ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා සර් ගිය සතියේ සිප්පින් එකෙන් ටියුට් ගත් ඒකේ ඔටෝමොබයිල් රූපකොලයක් තිබ්බේ නැහැ නේද සර්? ඒ රූපකොලේ ටෙලිග්‍රෑම් ගෲප් එකට දානවාද? පුතා ඔටෝමොබයිල් වලට අදාළ රූපකොලේ මම ඔයාලට ටෙලිග්‍රෑම් ගෲප් එකට තමයි දාන්නේ. හරි? එතකොට දරුවනේ ඒ ටෙලිග්‍රෑම් ගෲප් එකට ඒ දැන් අද ඔයාලට දරුවනේ ඉදිරි සති වලට අවශ්‍ය ඒ ඩොකියුමන්ට් එක අද දරුවනේ දායි. එතකොට ටෙලිග්‍රෑම් ගෲප් එක හරහා තමයි ඔය ඔටෝමොබයිල් වලට අවශ්‍ය රූපකොලේ ඔයාලට 22 ඔයාලට දාන්නේ. ඒක දීලා නැහැ රූපකොලයක් විදිහට දරුවනේ අතර මොකද හේතුව? අපිට දරුවනේ ඒ කලින් එක ගෙස් කරගන්න අමාරුයි ලෙසන් එක යන විදිහට තමයි ඒක සූදානම් කරගන්න වෙන්නේ ඒ නිසා හරි රයිට් ඔටෝමොබයිල් වල රූපකොලේ හැම දවසක් අපි ටෙලිග්‍රෑම් ගෲප් එකට දානවා සතියෙන් සතිය රයිට් සර් ටියුට් එක ෆිල් කරාම නෝට් එක හරිය නේද ඔව් ඒ ටියුට් දීලා තියෙන ඒ වගේ ඒ විදිහට තමයි යන්න තියෙන්නේ රයිට් සර් කිව්ව නේද කොරෝනා 2 සීසන් එකේ තිබ්බ වීඩියෝ දෙනවා කියලා එහෙම කියලා හැම එකක්ම දෙන්නේ නැහැ දිය යුතු දේවල් සීමාවක් සහිතවයි අපි ඒක ලබා දීම කරන්නේ. ඒක කරන්න ඕන පිළිවෙලට අපි කරන්න. හරි? රයිට්. රයිට්. හොඳයි. එතකොට පුතේ B කොටස හරි. දැන් දෙවෙනි ප්‍රශ්නෙට එනවා අපි. දෙවෙනි ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කළේ ප්‍රථමාදාර දෙන්නෙක් සතුව තියෙනට වෙන ගුණාංග. අපි ගුණාංග කීපයක් පුතා මෙන්න මෙහෙම කතා කරමු. දෙවෙනි ප්‍රශ්නෙට එනවා. හරි. දෙවෙනි ප්‍රශ්නෙට එනවා පුතා ගුණාංග කීපයක් කතා කරන මෙන්න මෙහෙම. ලියනවා. ඔයාලා ලියලා තියෙනවා නම් ගැටලුවක් නැහැ නැත්තම් ලියන්න. ප්‍රථමාදාර දෙන්නෙක් සතුව තියෙන ගුණාංග ලියන පුතා
කාරුණික විය යුතුයි තව එකක් කියනවා කලබල නොවන්නකු විය යුතුයි කාරුණික විය යුතුයි ඒ වගේම කලබල නොවන්නකු විය යුතුයි තව එකක් කියනවා ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි තව කෙනෙක් කියනවා පිළිකුල් කරන්නකු නොවිය යුතුයි තව කෙනෙක් කියනවා ප්‍රථමාධාර පිළිබඳ යම් දැනුමක් තිබිය යුතුයි ප්‍රථමාධාර පිළිබඳ යම් දැනුමක් තිබිය යුතුයි හරි ඊළඟට දෙවෙනි කොටසට එනවා විදුලිය මගින් ඇතිවන ගිනි නිවීමට භාවිතා කළ හැකි ගිනි නිවීමේ උපකරණය කුමක්ද දැන් අපි දන්නවා පුතා ගිනි නිවීමේ උපකරණ වර්ග හතරක් දන්නවනේ මොනවද වර්ග හතර ජල ගිනි නිවණයක් තියෙනවා පෙන ගිනි නිවණයක් තියෙනවා ඒ වගේම දරුවනේ කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවණයක් තියෙනවා වියලි කුඩු ගිනි නිවණයක් තියෙනවා දැන් විදුලිය නිසා ඇතිවන ගින්නක් නිවන්න නම් ජලීය ද්‍රාවණ භාවිතා කිරීම අන්තරාදායකයිනේ ජල ගිනි නිවණේ විදුලිය නිසා ඇතිවන ගින්නක් නිවන්න යොදා ගන්න බෑ පෙන ගිනි නිවණේ යොදා ගන්නත් බෑ හැබැයි කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවණය හෝ වියලි කුඩු ගිනි නිවණය නම් මේ සඳහා ඕකේ පැහැදිලිද හරි තව මේක ලියපු නැති කෙනෙක් ඉන්නවා නම් ඉක්මන් කරලා නෝට් කරගන්න මං හිතන වැඩ ඉවර ඇති අපි එනවා කතා කරන්න දරුවනේ දෙවෙනි කොටස හරි දරුවනේ මෙන්න මේවයි දරුවනේ ගැලපෙන ගිනි නිවන උපාන් ගවන්නේ එකක් තමයි වියලි කුඩු ගිනි නිවණය කියලා දාන්න එකක් වියලි කුඩු ගිනි නිවණය අනිත් එක ලියනවා පුතා කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවණය වියලි කුඩු ගිනි නිවණය අනිත් එකන ලියනවා කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවණය හරි යාගේ බී කොටස හදිසි අනතුරු අවම කර ගැනීමට යන්ත්‍ර නිෂ්පාදකයා සපයා ඇති තොරතුරු දෙකක් අහනවා හදිසි අනතුරු අවම කර ගන්න යන්ත්‍ර නිෂ්පාදකයෙක් සපයන තොරතුරු එකක් තමයි යන්ත්‍රය භාවිතා කරන්න ඕනේ ආකාරය ගැන යන්ත්‍ර නිෂ්පාදකයා පැහැදිලි කරනවා යන්ත්‍රය භාවිතා කරන්නට ඕනේ වෝල්ටියතාව ගැන මේ යන්ත්‍ර නිෂ්පාදකයා මේ තොරතුරු දීලා තියෙනවා යන්ත්‍රේ වැඩ කරන්න යොදා ගන්න ඕනේ ඇම්පියර් ගාන ධාරාව පිළිබඳව දරුවනේ ලබා දීලා තියෙනවා. ඒ වගේම යන්ත්‍රය ක්‍රියාත්මක වෙද්දී අපි හැසිරෙන්නට ඕන ආකාරය පිළිබඳව නිෂ්පාදකයා දරුවනේ දීලා තියෙනවා තොරතුරු. ඔන්න ඔයවා භාවිතා කරලා නැත්නම් ඔය අනුව අපිට දරුවනේ හැකියාවක් තියෙනවා යන්ත්‍රයෙන් අපිට සිද්ධ වෙන්න තියෙන අනතුරු ප්‍රමාණය අවම කරගන්නට. ඒ නිසා අපි එනවා පුතා දෙවෙනි ප්‍රශ්නයේ B කොටස උත්තරයක් ගන්න. දෙවෙනි ප්‍රශ්නේ B කොටස. බෙන්න යන්ත්‍ර නිෂ්පාදකෙක් දෙන තොරතුරු ලියන්න පුතා මෙන්න මෙහෙම යන්ත්‍රය භාවිතා කළ යුතු ආකාරය නෝක පිළිබඳ අදහසක් දෙනවා යන්ත්‍රය භාවිතා කළ යුතු ආකාරය ගැන කියනවා දෙවෙනි එකේන ලියනවා තවත් කාරණා ලියනවා යන්ත්‍රය ගබඩා කළ යුතු ආකාරය ඊළඟට යන්ත්‍රය සඳහා භාවිතා කළ යුතු වෝල්ටියතාවය හා ඇම්පියර් ගණන යන්ත්‍රය සඳහා භාවිතා කළ යුතු වෝල්ටියතාවය හා ඇම්පියර් ගණන වෝල්ටියතාවය හා ඇම්පියර් ගණන වෝල්ටියතාවය හා ඇම්පියර් ගණන ඔන්න ඔය පිළිබඳව පුතේ අපි දැනුවත් වෙලා ඉන්නට ඕනේ යන්ත්‍රයක් භාවිතා කරද්දී මොකද නිෂ්පාදකයා යොතරතුරු දෙනවා යන්ත්‍රය කොහොමද භාවිතා කරන්න ඕනේ යන්ත්‍රය කොහොමද ගබඩා කරන්න ඕනේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්න ඕන කරන්ට් එක කොච්චරද වෝල්ටියතාව කොච්චරද මෙන්න මේවා දරුවනේ නිෂ්පාදකයා දෙනවා හොඳයි එනවා අපි අනිතරුව පුතා C කොටසට පහත මිනුම් උපකරණ වලින් මනින්න පුළුවන් කුඩාම මිනුම ලියන්න අපි මේ පාඩම කරලා තියෙන නිසා පුතලා දන්නවා පුතා මොනවද මිනුම් උපකරණ වලින් මනින්න පුළුවන් කුඩාම මිනුම
වානේ රූලෙන් මනින්න පුළුවන් කුඩාම මිනුම කීයද? වානේ රූලකින් මනින්න පුළුවන් කුඩාම මිනුම මිලිමීටර කීයද පුතේ? ඔව් මනින්න පුළුවන් කුඩාම මිනුම මිලිමීටර ඔව් වානේ රූලකින් මනින්න පුළුවන් කොතන මිලිමීටර 0.5ක් මනින්න පුළුවන්. වානේ රූලකින් මිලිමීටර 0.5ක් මනින්න පුළුවන්. මයික්‍රොමීටර ඉස්කුරු ප්‍රමාණයකින් මයික්‍රොමීටර ඉස්කුරු ප්‍රමාණයකින් මනින්න පුළුවන් 0.01 මිලිමීටර කුඩාම මිනුමක් මනින්න පුළුවන්. එනිසා අපි ඒ ටික ලියනවා මෙන්න මෙහෙම. ලියනවා පුතා වානේ රූලෙන් මනින්න පුළුවන් කුඩාම මිනුම. ලියනවා පුතා වානේ රූලෙන් මනින්න පුළුවන් මිලිමීටර 0.5යි. මිලිමීටර 0.5යි. ඒ වගේම පුතා මයික්‍රොමීටර ඉස්කුරු ප්‍රමාණයකින් හරි මයික්‍රොමීටර ඉස්කුරු ප්‍රමාණයකින් මනින්න පුළුවන් කුඩාම මිනුම තමයි කීයද පුතේ? ඔව් මනින්න බලන්න කුඩා මිනුම තමයි මිලිමීටර 0.01ක් මිලිමීටර 0.01ක් මනින්න පුළුවන්. හරි. දැන් ඕක කිව්වනම් මීටර් රූලකින් මනින්න පුළුවන් කුඩාම මිනුම මීටර් රූලකින් මනින්න පුළුවන් කුඩාම මිනුම පුතා මිලිමීටර 1යි. දැන් ඒකත් ඕනනම් ලියා ගන්න. මීටර් රූලෙන් මනින්න පුළුවන් මීටර් රූලෙන් මනින්න පුළුවන් කුඩාම මිනුම මිලිමීටර මිලිමීටර 1යි. මීටර් රූලෙන් මනින්න පුළුවන් කුඩාම මිනුම මිලිමීටර 1යි. වානේ රූලෙන් නම් මිලිමීටර 0.5යි. හරි? මයික්‍රොමීටර ඉස්කුරු ප්‍රමාණයකින් නම් මිලිමීටර 0.01යි. ඔහොමයි එයාලගේ තත්ත්ව ටික පිහිටන්නේ. හරි. ඔන්න C කොටසත් හරි. එයාගේ D කොටසට එනවා. මයික්‍රොමීටර ඉස්කුරු ප්‍රමාණයක මිනුම් ගණිද්දී සිද්ධ වෙන්න පුළුවන් දෝෂ දෙකක් අහනවා. දැන් මයික්‍රොමීටර ඉස්කුරු ප්‍රමාණයකින් පුතා මිනුම් ගණ්ඩ යද්දී අර ඉද්ද සහ කිනිහිරය අතරට වැඩ කොටසක් හිර කරන්න තියෙනවනේ පුතා. එතකොට ඉද්ද සහ කිනිහිරය අතරට වැඩ කොටස දරුවනේ නිවැරදි ලෙස මේ හිර වීම නොවුනොත් දෝෂ වෙනවා. ඒ වගේම වැඩ කොටස මත ඉද්ද සහ කිනිහිරය මගින් ඕනවට වඩා වැඩිපුර බලයක් යෙදුවොත් ඒත් පාටානික වර්ධිනවා. පැහැදිලිද? එතකොට ඒ වගේම දරුවනේ මොනවද ඔය හරියට දරුවනේ දිදාල හිස කරකවලා වැඩේ කරේ නැත්තම් අවුල සිද්ධ වෙනවා. ඒ වගේම දරුවනේ තව මූලාංක දෝෂ ඔය වගේ දේවල් නිසාත් මිනුම් දෝෂ වර්ධින්නට පුළුවන්. පැහැදිලිනේ? අපි ආන්ගේ දේවල් පිළිබඳව පුතා සාකච්ඡා කරමු දැන්. ඒ කියන්නේ මයික්‍රොමීටර ඉස්කුරු ප්‍රමාණයකින් මිනුම් ගන්නකොට අපිට පුතා දෝෂ සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. අපි අවස්ථා ගැන කතා කරමු. හරි. දරුවෙක් අහනා මේ ගැටලුවක් මේ සර් ඔන්ලයින් සල්ලි කිව්වොත් ටියුට් ගන්න කොහමද? පොතේ ඔන්ලයින් පේමන්ට් කරන දරුවන්ට ඒ ටියුට් ගෙදරට ගෙනවා ගන්න ඕන නම් දරුවනේ මට ටෙලිග්‍රෑම් මට නැත්තම් WhatsApp මැසේජ් එකක් තියන්න මම අතට විස්තර ටික දාන්නම් ඒ අවශ්‍ය දරුවන්ට. එහෙම නැත්තම් ඔයාලට කරන්න තියෙන කෙලින්ම දරුවනේ අපේ ටෙලිග්‍රෑම් ගෲප් වලත් විස්තර ටික දාලා තියෙනවා. ඒ දාලා තියෙන විස්තර තේරෙන්නේ නැහැ වගේ නම් මට පෞද්ගලිකව දරුවනේ ඔයාලා මගේ නම් එක දන්නවනේ. ඒ නිසා මට දරුවනේ WhatsApp මැසේජ් එකක් තියන්න මම එතකොට ඔයාලට පෞද්ගලිකව පැහැදිලි කරන්නම් කොහොමද කරන්නට ඕන කියලා. හරි. ऑटोमोबाइल पाड़े में वीडियो टिकाए दान वाद पुते आए करे वो पाड़ांग वाले हेम दान नंग बह ये तो कोटा एक तेरु माँ कुएं नहीं है अरे ऑल इतिंग पांती वाला हरी टा मुले इंदला संबंध बिन्ने तो कोटे इतिंग यार बगे गटलु वक्त पे नॉनी पुता देंगे हेम हेम दान की पौधे मुकद मुले इंदला मुदाल गेवल पांती लीन दरु इन नवा मगिन संबंध न दरु इन नवा तो कोटा मुले इंद गे उप दरु वन टिका असाधारण एक पेनवा केने कोटे हितें ने पुलवांग आप यावसान टाइप इला सेरे मो पाड़न टिका पिटे गांडा पुलवांग के लिए तो मुले मुदाल गेवल पांती वाला संबंध इच दरु वन टिका उलक पेनवा हेम गटलु तीन निशा वाला सामान्य पांती कर फिजिकल पांती कर गया मिलो दिया नहीं ఫిజికల్ పంతికి గ్యానం ఎదా ఇదల కరణ టిక తమై ఇస్సరహట కరగన యండి వెన్ని ఆయ ఈట కలిన్ కరపో దేవల్ కేల ఎహమ గన్న బెహని ఇతి మెతనది పొడ్డక్ ఓయాలా ఏ గనత్ హితన్న హరే కల హకి కల యుతు ఏ దేవల్ అపి దరువనే ఎహమ సీమావక్ సైతో కి ఉదవ్ కరన్న ఏ కర ఎహమ నతు అర అర దరువనే అర బాగన గన్న తీన లింద ఇహగన గన్న అవశ్య నేని నేద హరే అపి ఓ ఇదర్ వడ టిక కరగన యం హరే හොඳයි අපි එනවා පුතා කතා කරන්න D කොටසට. රයිට්. මයික්‍රොමීටර ස්ක්‍රූ ප්‍රමාණයෙන් වැඩ කරද්දී දෝෂ සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා කීපයක් ගැන ලියන පුතා මෙන්න මේවා. ලියන්න දිදාලය හා කිනිහිරය ඒක දිදාලය නෙමෙයි වෙන්නට ඕන පුතා ඉද්ද හා කිනිහිරයට දිදාලය නෙමෙයි වෙන්නට ඕන ඉද්ද හා කිනිහිරයට ඒක හදාගන්න ඉද්ද කියලා ඉද්ද හා කිනිහිරයට වස්තුව හොඳින් සිර නොවීම ඉද්දහා කිනිහිරයට වස්තුව හොඳින් සිර නොවීම එතකොට දෝෂ සිද්ධ වෙන්න පුළුවන්. ඔයාලා දන්නවා අර කූරු දෙකක් තියෙන තද වෙන ඒ දෙක ගැන මම මේ කියන්නේ. ඉද්ද සහ කිනිහිරයට වස්තුව හොඳින් සිර නොවීම. තව කෙනෙක් ලියන්න.
මල බැඳීම් නිසා පාටාංක වෙනස් වීම මල බැඳීම් නිසා පාටාංක වෙනස් වීම මල බැඳීම් නිසා පාටාංක වෙනස් වීම පාටාංක වෙනස් වීම තව කෙනෙක් ලියන්න පාටාංක කියවීමේදී පාටාංක කියවීමේදී පාටාංක කියවීමේදී සිදුවන වැරදි පාටාංක කියවීමේදී සිදුවන වැරදි පාටාංක කියවීමේදී සිදුවන වැරදි අවසාන කෙනා ලියන්න අනවශ්‍ය ලෙස වස්තුව තද කිරීම 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 හරි දරුවෙක් කියනවා මෙස කැඩි කැඩි ඇහෙන්න කියලා පුතේ එහෙම කැඩි කැඩි ඇහෙනනම් පුතා ලොග් අවුට් වෙලා ලොගින් වෙන්න එතකොට හරි යනවා ඔක ඔයාගේ පැස් ඔක කරවුලක් වෙන්නේ නැති එහෙම ලොග් මේ කැඩි කැඩි එහෙම ඇහෙනවා නම් ඔයාලා ලොග් අවුට් වෙලා ලොගින් වෙන්න එතකොට හරි යනවා හොඳයි ඔන්න පුතේ D කොටසත් හරි මං එනවා පුතේ කතා කරන්න දැන් තුන්වෙනි ප්‍රශ්නේ පිළිබඳව තුන්වෙනි ප්‍රශ්නේදී කියනවා දැන් මම ඇත්තරම ඔයාලගේ මේ පේපර් එක හදලා දෙන්න පුතා පාඩම් හතරක් මූලික කරගෙන දැන් පළවෙනි ප්‍රශ්න මම හැදුවේ ඉංජිනේරු තාක්ෂණයේ වේදේ හැඳින්වීම මූලික කරගෙන දෙවෙනි ප්‍රශ්නේ හැදුවේ සෞඛ්‍ය සහ ආරක්ෂාව වගේම සම්මත මිනුම් උපකරණ කියන පාඩම කේන්ද්‍ර කරගෙන තුන්වෙනි ප්‍රශ්නේ මම හැදුවේ පුතා සිවිල් ඉංජිනේරු තාක්ෂණයේ වේදේ පාදක කරගෙන හතරවෙනි ප්‍රශ්නේ මම හදලා තියෙන පුතා ඔටෝමොබයිල් පාඩම පාදක කරගෙන පැහැදිලිනේ එතකොට ඔයාලට දරුවනේ මේ අර එක එක ඇතර පාඩම් හතරක පහක මතකයක් අද දවසේ පුතා අලුත් දෙන්නට අවශ්‍යයි පැහැදිලිද හරි හොඳයි තුන්වෙනි ප්‍රශ්නට එනවා මේ දරුවෙක් අහනවා මේ ප්‍රැක්ටිකල් කොහොමද කරන්න කියලා ඉතින් ප්‍රැක්ටිකල් කරන්න ඔන්ලයින් හරහා කරනවා කියලා කියන්නේ තැපෑලෙන් පීනන්ඩු ගන්නවා වගේ වැඩක් නමුත් මේ තත්ත්වයේ දිගින් දිගටම තිබුණොත් අපිට එතෙන්ට යන්න වෙනවා දැන් ඔයාලගේ වීඩියෝ ප්‍රැක්ටිකල් වීඩියෝස් ටික දැන් අපි මේ වෙනකොට දැන් මම හිතන 80% රෙඩි ප්‍රමාණයක් හදලා ඉවර වෙලා තියෙන්නේ අපි දැන් මේ දේවල් ඉස්සරහට තියෙන්නේ තව සතියකින් විතර අපිට අප්ලෝඩ් කරන්න පුළුවන් වෙයි එතකොට ප්‍රැක්ටිකල් දරුවනේ අපි ඔයාලට වීඩියෝ අරහා අපි ලබා දෙනවා ඒ ලබා දෙන ඒ දේවල් ඔයාලා බලාගෙන ඇවිල්ලා ඊට පස්සේ පුතේ පන්තියේ අපි සාමාන්‍යකරණය වෙලා පන්තිය වැඩ ටික කරගෙන ඇද්දි 22 ඔයාලට අපේ වර්ක්ෂොප් වලට ඇවිල්ලා දැන් කුරුණෑගල සිප්පින් ආයතනයේ තියෙන ET වර්ක්ෂොප් එක ඒ වගේම දරුවනේ මහනුවර IMS ආයතනයේ තියෙන ET වර්ක්ෂොප් එක ওই වර්ක්ෂොප් දෙකෙන් එකකට ඇවිල්ලා ඔයාලට දරුවනේ ඒ කරපු ප්‍රැක්ටිකල් ටික ඔයාලට තනියම දරුවනේ අත් විඳින්න හැකියාව තියේවි හරි ඒක පන්ති සාමාන්‍ය වුණාට පස්සේ තමයි කරගෙන යන්නට වෙන්නේ. එතන ප්‍රැක්ටිකල් කරගෙන යද්දි දරුවනේ දැන් 22 වලට කැන්ඩි වලයට ඒ කියන්නේ මහනුවර දරුවන්ට අපි අඟහරුවාද දවසේ තමයි උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් කාලයක් අරගෙන ප්‍රැක්ටිකල් වලට අපි යාලට වෙන් කරනවා. ඒ වගේම කුරුණෑගල සිප්පින් ආයතනයේ දරුවන්ට බදාදා සහ බ්‍රහස්පතින්දා කියන දවස් දෙකම අපි ප්‍රැක්ටිකල් වලට ගන්නවා ඉස්සරහට. මොකද කුරුණෑගල දරුවෝගේ ප්‍රමාණය වැඩි. ඒ නිසා එක දවසක් අරගෙන ළමයට ප්‍රැක්ටිකල් ඉවර කරන්න බෑ. බදාදා බ්‍රහස්පතින්දා දවස් දෙක අපි කුරුණෑගලට දෙනවා. අඟහරුවාද දවස් අපි මහනුවරට දෙනවා. උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් අපි ටයිම් ටේබල් හදාගෙන ප්‍රැක්ටිකල් වලට ඔයාලව ගෙන්නනවා. සාමාන්‍යකරණයට ලක් වුණාම පන්ති සාමාන්‍ය විදිහට පටන් ගන්න පුළුවන් වුණාම इतक अभी ऑनलाइन वाली वाला दिन पुलवा उपरीम अपेट दिन पुल हेल्प वाला देना हर एन सा तब टिकट वसिंग अभी वाला प्राक्टिकल वीडियो टीका अपलोड करो अत वाला वेड टीका करेंगे पुलवा राइट दर्वे का बैन किकिंग क्लास पी एकाई ट्यूट गन्न मुदल दुनम ट्यूट गिन्न पुलवा दें वाला हेम करना दें बैंक पेमेंट ना कराने කුරිය ක්‍රමයට ගෙදරට ටියුට් ගෙන්න ගන්න නම් කරන්නේ ඔයාලගේ රිසිට් එකේ ඔයාලගේ දරුවනේ වැඩ කරන කන්ටැක්ට් නම්බර්ස් දෙකකුත් හරියටම ගෙදරට ලියුම් එන ඇඩ්‍රස් එකත් හරියටම ලියලා අපිට දාන්න ටෙලිග්‍රෑම් ගෲප් එක අපි ඒ ගැන විස්තර දාලා තියෙනවා. තව විස්තර දැනගන්න ඕන නම් මට WhatsApp පණිවිඩයක් තියෙන මම අවශ්‍ය තොරතුරු ටික ලබා දීම කරන්න. පැහැදිලිනේ? සමහර වෙලාවට දරුවෝ කෝල් කරපුවාම මම සමහරවිට ආන්සර් කරන්න නැති වෙන අවස්ථා තියෙනවා. මොකද හුඟක් වෙලාවට මම ඉන්නේ දරුවනේ රෙකෝඩින් වල ඉන්නේ. සතිය අනිත් දවස්වල රෙකෝඩින් වල ඉන්නේ. හුඟක් ළමයි මම සාමාන්‍යයෙන් රෙකෝඩින් टाइम इनकोड़ मैं कथा करना मैं इतने फोन आंसर करा नहीं है नमूत मे मेम आंसर करना मैं वाट्सअप मेसेज मंग इतक दरवे वाले मैं इंडिया लदवी कस मैं इवेट रिप्लाई करना मम आंसर करें बहुत मेसेज कत्ती मंग इतक वाले दरवे एपील मधु तुर तुर सह धनवत्म करना पेदी हर
right hari hodai den api yanawa thunwini prashneta civil prashne karai pota api ennata yanne civil prashne kata pota kiyana pahata sandahan gadol kodas wala dala roopa sarahan nadinna ona wedagath prashnayak den hugak kalawata maga potalata amathaka welat athi den civil kodas api den karala tika kaalayakata kalin karala iwara kare civil paadama ape iwarai habai iwarunaata ewayi tiyana karunuth den tika tika amathaka wigena yanawat athi eka matak karannai api me karanne me wade pota den api kiyana eka palaweni kodasa walata den kiyenawa aana baanduwak nirmanaya karanna gal baage andinna gal thun kaala andinna ma baandu andinna pattam baandu andinna maita baandu andinna kiyala kiyenawa den sampurna gadolak gaththama walata matakai pota sampurna gadolaka diga පළල උස මතකයි ඉංජිනේරු ගඩොලක එතකොට ඒ ගඩොලක් අරගෙන ඒ ගඩොල දරුවනේ විවිධ කොටස් වලට අපි කඩා ගන්නවා දික් අතර පළනවා මුල්ලක කොටසක් කපනවා ගඩ මේ හරියටම දෙකට මැදින් කඩා ගන්නවා හතරෙන් තුනක් කඩා ගන්නවා යනාදී පිළිවෙලට අපි දරුවනේ ගඩොල් වල විවිධ රූපීය පෙනුම් නිර්මාණය කළා හරි අන්න ඒ අනුව දරුවනේ විභාගෙදි නිතරම ප්‍රශ්නයක් වෙන තැනක් තමයි මේක පුතා ගඩොල් වල විවිධ කොටස් වලට කියන නම් පැහැදිලිව දැනගන්නට වෙනවා එන්න අපි යමු පුතා තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටසට තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස මේ දින පුතා ඔය ගඩොල් වල දරුවනේ මූලික හැඩතල ටික දැන් මේ තියෙන සම්පූර්ණ ගඩොලක් හරි මේ තියෙන පුතා ගඩොලක හරියට මැදින් දරුවනේ කෑල්ලක් කපලා අයින් කරලා ඉතිරි කොටස අයින් කරනවා ගල් භාගයක් ඉතිරි වෙනවා දික් අතර පළුවක් අපි ඒකට කියන පුතා ආන බාන්දුව කියලා ඊට පස්සේ පුතා මේ තියෙන මා බාන්දුවක් මා බාන්දුව කියන පුතා මේ පළල පැත්තෙන් සහ දිග පැත්තෙන් හරියටම සෙන්ටර් එකෙන් දරුවනේ ලකුණු කරලා ත්‍රිකෝණාකාර කොටසක් කඩපලා අයින් කරනවා. ඉතිරි වෙන කොටස අපි කියනවා පුතා මා බාන්දුවක් කියලා. ඊට පස්සේ මෙතන පුතා D කියන කොටස තුල පළල පැත්තෙන් හරියටම සෙන්ටර් එකෙන් ලකුණු කරලා දිග පැත්තෙන් ශීර්ෂයකට ලකුණු කරලා මෙතන ත්‍රිකෝණාකාර කොටසක් කපලා අයින් කරනවා. අපි ඒකට කියනවා පුතා පට්ටම් බාන්දුව කියලා. ඊළඟට E කොටස ගත්තාම පළල පැත්තෙන් sorry දිග පැත්තෙන් පුතා හතරෙන් එකක කොටසක් කපලා අයින් කරලා ත්‍රිකෝණාකාර කොටසක් අයින් කරගන්නවා. අපි ඒකට කියනවා පුතා මයිටර් බාන්දුව කියලා. ඊළඟට මේ තියෙන සම්පූර්ණ ගඩලකින් හරියටම භාගයක් කඩලා අයින් කරනවා ගල් භාගය. ඊළඟට පුතා මෙතනදී සම්පූර්ණ ගලකින් හතරෙන් එකක කොටසක් කපලා අයින් කරනවා. අපි ඉතිරි කොටස දෙක කියනවා ගල් තුන් කාල. ඊළඟට දරුවනේ ගඩලකින් එක පැත්තකින් හතරෙන් එකක් අනිත් පැත්තෙන් දිග පැත්තෙන් හරියටම භාගයක් කියලා ලකුණු කරලා ඒ ටික කපලා අයින් කරනවා. ඉතිරි ටිකට කියනවා අපි දරුවනේ පට්ටම් භාගය කියලා. අවසානයේදී දරුවනේ සම්පූර්ණ ගඩලක එක එජ් එකක් කර්ව් කරනවා. එක ධාරයක් රවුම් කරනවා. අපි එකට කියනවා වටනාස් ගඩොලක් කියලා. මේ හරකකගේ හොම්බ වගේ තියෙනවා. ඒ නිසා අපි එකට බුල්නෝස් බ්‍රික් එකක් කියලාත් කියනවා. එක ගඩොලක මේ මුල්ලක ධාරය කඩලා ඒක කර්ව් කරනවා, රවුම් කරනවා. අපි එකට කියනවා වටනාස් ගඩොල. ඔන්න පුතා ගඩොල් වලට කියන නම්, දරුවනේ විවිධ කොටස් වලට කියන නම් 9ක් අපි මෙතනදී ඉගෙන ගන්න තියෙනවා. පුතාලගෙන් අහන්නේ කොටස් 6යි. හැබැයි ඉතිරි ටිකත් එක්කම දැනගන්න අපි නෝට් කරගනිමු. දැන් මගේ පුතාලට මම විනාඩි 5ක් විතර කාලයක් දෙන්නම්. පැහැදිලිව පුතා එකින් එක මේ ගඩොල් ටික ඇඳලා කොටස් ටික ලකුණු කරන්න. විනාඩි 5න් 6න් වලට මේක ගොඩ දා ගන්න පුළුවන්. මම අඳින්න වෙලාව දෙනවා දැන්. හරි? අඳින්න වෙලාව දෙනවා. මගේ පුතාලා දැන් පැහැදිලිව මේ රූප සරහන් ටික පුතා ඇඳලා අහවර කරන්න. අහවර කරලා නම් කිරීම කරන්න ටග් ගාලා මම විනාඩි 6ක කාලයක් දෙන්නම්. හැමෝම අඳින්න. ඇඳලා මේක නෝට් කරගන්න. ඉක්මන් කරන්න බලන්න. ඇඳලා කොටස් ටික ලකුණු කරන්න. හරි දැන් පෑන ගන්න නැත්නම් පැන්සල ගන්න රූල ගන්න. ඉක්මනින් ඇඳගෙන යන්න බලන්න. ටග් ගාලා පටන් ගන්න. එක් බංකල් අඳින්න අනිත් එක මේ රූපසරන් පැහැදිලිව වැඳ ගන්න පුතා පුළුවන් තරම් පැහැදිලිව රූපසරන් ටික අඳින්න උත්සාහ කරන්න පාට කීපයක් පාවිච්චි කරලා හරි කමන්නේ නැහැ රූපසරන් ටික අඳින්න ඉංග්‍රීසි ටර්ම් ටිකක් දාගන්න මෙයාගේ හරි හරි විනාඩි 6කින් වැඩි ඉවර කරන්න ඉක්මන් කරන්න බලන්න පුළුවන් ඉක්මනින් වැඩි ටික ඉවර කරන්න හැමෝම අඳින්න හැම කෙනෙක්ම
හරි ඉවරද පුතාලා තව අඳින අය ඉන්නවද අඳින නැත තව ඉන්නවද නේද අඳින අය ඉන්නවනේ පොඩ්ඩක් මට කියන්න බලන්න පුතේ නැත් අපිට ඉස්සරහට යන්න පුළුවන් ඔක මතකෙන් අඳින්න පුළුවන් වෙන්න ඕන හැමෝටම මතකෙන් අඳින්න පුළුවන් නම් වැඩේ කොට आता वही नींद हरे 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 आई पंकल अंदर हरे ताम आंदी हरे अंदी नींद हरे हरे वाले अंदर ताव पोडक इन के लिए हरे हरे अंदी नींद දැන් 22 ඔයාලට නම් ප්‍රැක්ටිකල් වලට ලොකු අවුලක් හිටින්නේ නැහැ මොකද අපිට තව අවුරුද්දක කාලයක් තියෙනවා කොහොම හරි 22 ඔයාලට ප්‍රැක්ටිකල් ටික ඉවර කරගන්න පුළුවන් 21 අයට තමයි ප්‍රැක්ටිකල් වල අවුලක් ආවොත් අවුලක් වෙන්නේ ඒ නිසා 21 අයට අපි කොහොමත් පන්ති සාමාන්‍ය පන්ති පටන් ගත්තට පස්සේ එයාලට අපි මූලිකත්වය දෙනවා 21 අයට ප්‍රැක්ටිකල් ටික ඉවර කරන්න කොහොමත් 21 අයගේ වැඩ ටික ඉවර කරන්න අර මම කියපු දවස් ටික 21 අයට ඉස්සලා දෙන්න වෙනවා දීල 21 අයගේ වැඩි ඉවර කළා එයා පිටත් කරලා තමයි 22 ඔයාලගේ ප්‍රැක්ටිකල් ටික පුතාලා පටන් ගන්න වෙන්නේ. හරි ඒ නිසා පන්ති සාමාන්‍ය පන්ති පටන් ගත්තත් මාසයක් දෙකක් යනකම් ඔයාලට ප්‍රැක්ටිකල් අපිට කරන්න බැරි වෙනවා. මොකද ඒ දිනය සහය වේලාව 21 අයට දෙන්න වෙනවා. මොකද විභාගයට යන අය ඒ අය නිසා ඒ අයට අපි වැඩි අවස්ථාවක් දෙන්නට වෙනවා. 22 ඔයාලට ගැටලුවක් නැහැ. තව කල් තියෙනවා ඔයාලට වැඩ ටික ඉවර කරගන්න. කොහොමත් එතනින් පස්සේ ඔයාලට දිගටම මම අර කියපු දවස් වල තමයි පර්මනන්ට් ටයිම් ටේබල් එක තියෙන්නේ. මේ දවස් වලට ඇවිල්ලා ප්‍රැක්ටිකල් ටික ඉවර කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. කොරෝනා සෙකන්ඩ් සීසන් එකේ මොනවද කරපු පාඩම් කියලා අහනවා. පුතේ අපි කරා චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල පාඩම කළා. ඒ වගේම දරුවනේ මූලික විදුලි තාක්ෂණ වේදේ පළවෙනි කොටස කළා. ඒ වගේම සම්මත මිනිමුම් උපකරණ කියන පාඩම කළා. හරි ඊට අමතරව අපි 22 ඔයාලට මුලදිම පාඩම් විදියට දරුවනේ කරපු පාඩම් විදියට ඉංජිනේරු තාක්ෂණ වේදේ හැඳින්වීම පාඩම කළා සෞඛ්‍ය සහ ආරක්ෂාව කියන පාඩම කළා හරි එතකොට පාඩම් පහක් විතර ප්‍රමාණයක් අපි දරුවනේ කවර් කරලා තියෙනවා සෙකන්ඩ් සීසන් එකේදී හැබැයි ඒවා දරුවනේ ඒ කරපු පාඩම් ටික අපි ඉස්සරහට ඔයාලට ලබා දීම සිද්ධ කරනවා එතෙක් දරුවනේ තව පාඩම් ටිකයි අපිට තියෙන අපිට ඇත්තටම තව සිලබස් එකේ තියෙන දැන් ඔටෝමොබයිල් කරගෙන යන නිසා අපිට තියෙනවා පුතා මේ විදුලිය පාඩමේ 2 3 කියන කොටස් දෙක තියෙනවා කතා කරන්නේ. ඒ කියන්නේ 3න් 2කට වඩා ප්‍රමාණයක් තියෙන මූලික විදුලි තාක්ෂණ වේදයට. ඒ වගේම දරුවනේ අපිට තව තියෙනවා දරුවනේ මේ දැන් ඊට පස්සේ අපිට තියෙනවා නිෂ්පාදන තාක්ෂණ වේදේ පාඩම තියෙනවා. ඇත්තටම තියෙන්නේ පාඩමකුත් දරුවනේ ඒ කියන්නේ පාඩමකුත් තව විදුලියේ 3න් 2ක්. අපි සම්පූර්ණ පාඩම් දෙකක් කියලා හිතමුකෝ. පාඩම් දෙකක් විතර ප්‍රමාණයක් අපිට තියෙන ඉතිරි වෙලා සිලබස් එකේ අවර් කරන්න. ඒව ලොකු පාඩම් නෙවෙයි. හරි. 12 වසරට තියෙන පුතා ඔක්කොම පාඩම් 9ක්. 12ට තියෙන ඔක්කොම පාඩම් 9ක්. 13ට තියෙන ඔක්කොම පාඩම් 8ක්. සේරම සිලබස් එක වලට තියෙන පාඩම් 17යි. පාඩම් 9ක් 12 වසරට පාඩම් 8ක් 13 වසරට තියෙන්නේ. හරි. හරි. තව මේක අඳින අය ඉන්නවද? මේක පුතා අපි ස්ක්‍රීන්ෂොට් එකක් ගහපමුද? නැත්තම් ලොකු වෙලාවක් යයි වගේ නේද? විනාඩි 10කට ආසන කාලයක් ගිහිලා තියෙනවා ඒකයි මම කිව්වේ. තව අඳිනා ඉන්නවද අපි මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන වැඩේ කොට දාගමු නේද? හරි. මං ඊළඟ කොටසට ගියාට කමක් නැහැ නේද? හරි අවුලක් නැහැ වගේ. රයිට්. හොඳයි. රයිට්. හොඳයි. ඊට පස්සේ පුතා මෙයාගේ B කොටසට මම එනවා. बी कोटस की नाम है मिलीमीटर देसी विधि पहाक पालले इंग्रिसी बैमिक्रमेन अंशक अनुवक बित्ति मूल्लक संदहा गडल एलना आकारे अंदला दक्वान्न केला केनवा पालमु वारिया हा देवन वारिया एकने बित्ति मूल्लकट एकने एलसंदिया खदांडे आने एलसंदिया कट दरुने गडल एलन विधि अपेंग हनवा इंग्रिसी बैम्मक अभी दान्नवा इंग्रिसी बैम्मक दरुने गडल एलन कोट गडल पेली दिक देके यानवा एक यान दरुने दें अभी बड़गल रटावट एलनवा नंग बड़गल नंग एक पेली आई ओलुगल रटा सॉरी बड़गल रटावट एलनवा नंग पेली देखाई ओलुगल रटावट यान कोड़ गडल थनी पेली एक टाई यान्ने ये वगे में आगे पुता आनबांधु अक्ति एनवा पहले ने बेने में हमारी पुता इन्ने अभी मतक करमो बामा एनवा बी कोड़ सटा
බී කොටස තුල දරුවනේ අපි ඉංග්‍රීසි බැම්මක මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න එතකොට හරි බී කොටස තුල දරුවනේ ඉංග්‍රීසි බැම්මක බිත්ති මුල් අපි නිර්මාණය කරනවා මෙන්න මෙහෙම ඔබට මතකයි මේ තියෙන පොත ඉංග්‍රීසි බැම්මේ බිත්ති මුල් ගත්තාම දරුවනේ මේ විදිහට ගඩොල් තියෙනවා මේ විදිහට දරුවනේ ගඩොල් දාලා තියෙනවා ඉංග්‍රීසි බැම්මේ මෙන්න මෙතෙන්ද පොත ආන බාන්දුවක් දාලා තියෙනවා මේ තියෙන තනි ගලේ බිත්ති මුල්ලක් ඒකේ පළවෙන වරිය ඊට පස්සේ පොත එයාගේ දෙවෙනි වරිය නිර්මාණය කරනකොට මේ පැත්තට මේ හරහට දාපු ගඩොල් දික් අතර දරුවනේ එලෙනවා එලලා බෙන්න මෙතෙන්ද පුතා ආන බාන්දුවක් අපි දානවා මේ තියෙන දරුවනේ එයාගේ දෙවෙනි වරිය තනි ගලේ බිත්ති මුල්ලේ දෙවෙනි වරිය හරි රයිට් පුතාලා බෙන්න මේ ගඩොල් බෙමි දෙක පැහැදිලිව පුතාලා ඇඳ ගන්න හරි මෙතන ආන බාන්දු දාලා තියෙනවා පැහැදිලි බෙනිම රටා දෙක ඇඳ ගන්න බලන්න හරි ඔන්න බිත්ති මුල්ලකට ගඩොල් එලෙනවා ඉංග්‍රීසි බෙමි ක්‍රමයට අනුව පැහැදිලිව මගේ පුතාලා නෝට් කරන්න මේ බැමි දෙක එකක් යට එකක් තියෙන විදිහට ඉක්මන් කරලා ගන්න බලන්න පුළුවන් තරම් ඉක්මනින් මෙයව නෝට් කරගන්න බලන්න හරි මෙයා ඇඳගෙන ටක් ගාලා හරි සර් හරි සර් හරි තව අඳිනායේ ඉන්නවද ඉක්මකල ඇඳ ගන්න
ඉක්මකලා අඳින්න තව කීප දෙනෙක් ඉන්නවා කියනවා ඉක්මන් කරන්නකෝ පුතාලා පුළුවන් තරම් ඉක්මනින් අඳ ගන්න ආරයිට් හුඟක් අය ඉවරයි කියලා කියනවා එක්කෙනෙක් දෙන්න තව ඉන්නවා ඉක්මන් කරන්න මම විනාඩියක් විතර තව දෙන්නම් ඉක්මන් කර ඉවර කරන්න හරි ूरवासियालिंगे පැහැදිලිද? ඒ වගේම નિયમિત පරිදි දරුවනේ බදාම යොදලා දරුවනේ කුස්තුර වහන්න ඕනේ. කුස්තුර පුරවන්නට ඕනේ. හරි? ඒ වගේම දරුවනේ බැම්ම ඍජු වෙන්නට ඕනේ. කෙලින් තියෙන්නට ඕනේ. බැම්ම ඇදවලා තියෙන්න බෑ. පැහැදිලිද? හරි. ඔන්න ඔය දේවල් තමයි දරුවනේ මෙහිදී සලකන කරුණු වෙන්නේ. බැම්ම බද්දි සලකන කරුණ මොනවද කියලා යහන්නේ. අපි ලියන පොතා බැම්ම බද්දි සලකන කරුණු කීපයක් වෙන්නේ මෙහෙම. C කොටසට ලියන වෙන්නේ මෙහෙම. ලියන පොතා කීපයක් වෙන්නේ මෙහෙම. අපි ලියමු. බැම්ම පුරාම बैम्म पुराम कुस्तूर वासिय बैम्म पुराम कुस्तूर वासिय एक समान व्ययुतुय बैम्म पुराम कुस्तूर वासिय एक समान व्ययुतुय एक समान व्ययुतुय मिलीमीटर सीयक सॉरी मिलीमीटर दहायक मिलीमीटर दहायक ඕනෑම ආකාරයක මිනිමෙට 10ක ඕනෑම ආකාරයක බැම්මක් බැඳීමේදී ඕනෑම ආකාරයක බැම්මක් බැඳීමේදී බිත්තිවල සිරස් බව බිත්තිවල සිරස් බව බිත්තිවල සිරස් බව පවත්වා ගත යුතුය බිත්තිවල සිරස් බව පවත්වා ගත යුතුය පවත්වා ගත යුතුය ළඹය හා මැකිලිය භාවිතයෙන් ළඹය හා මැකිලිය භාවිතයෙන් මේ කල හැකි අතර ළඹය හා මැකිලිය භාවිතයෙන් මේ කල හැකි අතර දික් බැමි බැඳීමේදී දික් බැමි බැඳීමේදී दिख बेमी बेंदी में दी देखे ले वेरा लांबा कोटे दिख बेमी बेंदी में दी देखे ले वेरा लांबा कोटे देखे ले वेरा लांबा कोटे बीत्ती देखे ले वेरा बैंडे बीत्ती देखे ले वेरा बैंडे एक अन बीत्ती मूली में दिख बीत्ती है ना मूली में बीत्ती है देखा तथा मैं इससे बादी ने देखे ले वेरा बैंडे दिक नूल දික්නූල් ඇද අතරමැද ගඩොල් පිරවීම කල යුතුය. ඒ කියන්නේ මත දිග බිත්තියක් බඳිනකොට දැන් හිතන්න බලක පාසල් ගොඩනැගිල්ලක් වගේ ගන්නකො දිග ගොඩනැගිල්ලක බිත්තියක් බඳින්දි මුලින්ම බිත්තිය මුළු දෙක තමයි බඳින්නේ. මුළු දෙක බැඳලා ඊට පස්සේ ලණු ඇදලා නැත්තම් නූල් ඇදලා ඒ හරහා තමයි නැත්තම් ඒ තුල තමයි දරුවනේ ගඩොල් දරුවනේ අඩුක් කිරීම කරන්නේ. පැහැදිලිනේ? හරි. ගඩොල් පිරවීම කල යුතුය. යටිල් ලියන්නේ මෙන්න මෙහෙමත් ලියන්නක පුතාලා. යටිල් ලියන්නක මෙන්න මේ පුංචි වාක්‍යයක්. ලියන්න ගඩොල් අතර ගඩොල් අතර බදාම මුට්ටු ගඩොල් අතර බදාම මුට්ටු එක එල්ලේ නොපිහිටන පරිදි එක එල්ලේ නොපිහිටන පරිදි බැම්ම බැඳීම සිදු කළ යුතුය නොපිහිටෙන පරිදි බැම්ම බැඳීම සිදු කළ යුතුය බැම්ම බැඳීම සිදු කළ යුතුය බැම්ම බැඳීම සිදු කළ යුතුය හරි
ඊළඟට කියනවා ඩී කොටස පොතා ගොඩනැගිල්ලක බිත්තියකින් අපේක්ෂා කරන්නේ මොනවද කියලා අහනවා අපි දන්නවා ගොඩනැගිල්ලක බිත්තියකින් මොනවද පුතා අපේක්ෂා කරන්නේ දරුවනේ ගොඩනැගිල්ලේ දොරවල් ජනේල දරාගෙන සිටීම කරන්නේ බිත්ති මගින් වහලේ දරාගෙන ඉන්නේ බිත්ති මගින් ඒ වගේම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම සිද්ධ කරන්නේ බිත්ති මගින් ඒ වගේම දරුවනේ ගොඩනැගිල්ලක් කුඩා ඒකක වලට වෙන් කිරීමක් සිද්ධ කරන්නේ පුතා බිත්ති මගින් පැහැදිලිද ගොඩනැගිල්ල ඇතුළත දරුවනේ අවශ්‍ය ඒ උෂ්ණත්වය සහ සිසිලස පවත්වා ගන්න බිත්ති මගින් පැහැදිලිද මෙන්න මේ වගේ කාරණා ගණනාවක් පුතා බිත්ති මගින් සිද්ධ කරනවා ඒ නිසා අපි ලියමු පුතා බිත්ති වලින් අපේක්ෂා කරන කාර්යයන් කීපයක් මෙන්න මෙහෙම යන කීපයක් පෞද්ගලිකත්වය රැක ගැනීම පෞද්ගලිකත්වය රැක ගැනීම තව එකක් ලියන්න යටි යටට ලියාගත්තත් කමන්නේ මම මේක මාදාල ලිව්වට කැමති නම් යටි යටට ලියන්න මනා හැඩයක් ලබා දීම ඊළඟ එක කියන්නේ මනා හැඩයක් ලබා දීම ඒ කියන්නේ ගොඩනැගිල්ලට මනා හැඩයක් ලබා දීම ඊළඟට කාලගුණික තත්වයට ඔරොත්තු දීම කාලගුණික තත්වයට ඔරොත්තු දීම කාලගුණික තත්වයට ඔරොත්තු දීම ඊළඟට සුමට මතුපිටක් ලබා දීම ඊළඟට තාප පරිවරණය ඊළඟට බර දරා සිටීම ඊළඟට ශබ්දය හා තාපය පරිවරණය කිරීම ශබ්දය හා තාපය පරිවරණය කිරීම ඊළඟට ආරක්ෂාව ලබා දීම හරි ඔන්න ඔය වගේ දේවල් සිද්ධ කරනවා දරුවනේ බිත්ති මගින් ගොඩනැගිල්ලක තියෙනවා හොඳයි ඔන්න ඔතනින් තුන්වෙනි ප්‍රශ්නෙත් ඉවරයි අපි යනවා අවසාන ප්‍රශ්නෙට පුතා අවසාන ප්‍රශ්නේදී මෙන්න මෙහෙම දෙයක් කියනවා හතරවෙනි ප්‍රශ්නය පළවෙනි කොටස මෝඩ රතයක් සඳහා එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙන පද්ධති හතරක් නම් කර කෙටියෙන් එයාගලගේ කාර්යයන් අහනවා දැන් පුතා මේ එන්ජිමේ ක්‍රියාකාරීත්වයට සහය දක්වන පද්ධති මොනවද ඉන්ධන පද්ධතිය ස්නේහන පද්ධතිය පණ ගැන්වුම් පද්ධතිය ආරෝපණ පද්ධතිය පැහැදිලිද ඔන්නේ පද්ධති හතර තමයි දරුවනේ එන්ජිමක යාන්ත්‍රණයට දායක වෙන පද්ධති දැන් ස්නේහන පද්ධතියෙන් කරන්නේ එන්ජිමේ අදාළ යාන්ත්‍රික කොටස් ක්‍රියාකාරීත්වයේදී ඝර්ෂණය ඇති වෙනවා ඒක පාලනය කිරීම තමයි කරලා ගෙවීම අවම කිරීම ස්නේහන පද්ධතියෙන් කරනවා ඉන්ධන පද්ධතියෙන් කරනවා වාහනයක් දහවණය වෙද්දී අවශ්‍ය ජවය උත්පාදනය සඳහා ඉන්ධන ලබා දීම කරනවා ආරෝපණ පද්ධතියෙන් කරනවා පුතේ වාහනයක මෝටර් ඒ කියන්නේ මෝටර් වාහනයක දරුවනේ බැටරිය බහිනවා බහිනකොට බැටරිය නැවත චාර්ජ් කිරීම කරන්නේ ආරෝපණ පද්ධතියෙන් ඒ වගේම පණ ගන්නුම් පද්ධතිය කියලා කියන්නේ පුතා මෝටර් වාහනේ තියෙන ස්ටාර්ටින් සිස්ටම් එක මෝටර් වාහනය පණ ගන්නන්න අවශ්‍ය මෝටරේට අවශ්‍ය බලය ලබා දීම සිද්ධ කරන පද්ධතිය තමයි දරුවනේ පණ ගන්නුම් පද්ධතිය කියලා කියන්නේ හරි එතකොට දරුවනේ ඔන්න පද්ධති වර්ග හතරක් අපිට තියෙනවා මේ ටික નોට් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න මං හිතන්නේ ඉතින් එහාට වලට ගැටලුවක් නැහැ කරගෙන යන්න හැකියාව තියෙනවා හරි රයිට් අපි යන පුතා කතා කරන්න ඊළඟ කොටස හරි අපි කතා කරමු පුතා මෙන්න මෙහෙම හරි ලියනවා රයිට් එන්ජිමක කාර්යයට සහය දක්වන පද්ධති හතරක් අහනවා හරි ලියන පුතා මෙන්න මෙහෙම පද්ධති ටික පළවෙනි පද්ධතිය ලියන පුතා ඉන්ධන පද්ධතිය ඉන්ධන පද්ධතිය ලියන්න පුතා ඉන්ධන පද්ධතිය කියලා දාලා එයාගේ කාර්යය ලියන්න ඉන්ධන පද්ධතිය කියලා දාලා ලියන්න කාර්යය එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඉන්ධන සැපීම එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඉන්ධන සැපීම හරි ඊළඟට පුතා සිසිලන පද්ධතිය මෙතෙන්ට ගන්න පුළුවන් හරි සිසිලන පද්ධතිය
සිසිලන පද්ධතියෙන් කරන පොදේ ලියනවා එන්ජිමේ උපදින තාපය එන්ජිමේ උපදින තාපය නිසා එන්ජිමේ උපදින තාපය නිසා එන්ජිමේ කොටස්වල එන්ජිමේ කොටස්වල උෂ්ණත්වය ඉහළ යාම එන්ජිමේ කොටස්වල උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම පාලනය කිරීම පාලනය කිරීම පාලනය කිරීම ඊළඟට ලියන පොතා ස්නේහන පද්ධතිය ස්නේහන පද්ධතිය ස්නේහන පද්ධතිය ස්නේහන පද්ධතියත් එන්ජිමේ ක්‍රියාකාරීත්වයට දායකත්වයේ සපයන පද්ධතියක් ලියනවා ඒ පිළිබඳව මෙන්න මෙහෙම ලියනවා ක්‍රියාකරන කොටස් අතර ක්‍රියාකරන කොටස් අතර අතර ඝර්ෂණය හා තාපය ක්‍රියාකරන කොටස් අතර ඝර්ෂණය හා තාපය පාලනය කිරීම 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 ඊළඟ කෙනා ලියනවා ජලන පද්ධතිය එතකොට ආරෝපණ පද්ධතිය සහ පනගන්නුම් පද්ධතියත් එන්ජිමේම යාන්ත්‍රණයන්ට දායක වෙන පද්ධතිය මෙතන හතරක් ඇති අපිට හතරක් අහනවා හරි ජලන පද්ධතිය ලියන පුතා අණුවැටුම් වර්ගයේ ඒ කියන්නේ මේ ජලන පද්ධතිය කියන දරණ ඉග්නිෂන් සිස්ටම් එක ගැන මේ කියන්නේ අණුවැටුම් වර්ගයේ පෙට්‍රල් මෝටර් රථ එන්ජින් වල අණුවැටුම් වර්ගයේ පෙට්‍රල් මෝටර් රථ එන්ජින් වල පෙට්‍රල් මෝටර් රථ එන්ජින් වල ඉන්ධන දහනය සඳහා ඉන්ධන දහනය සඳහා අවශ්‍ය ඉන්ධන දහනය සඳහා අවශ්‍ය අවශ්‍ය අධි වෝල්ටීයතාව අවශ්‍ය අධි වෝල්ටීයතාව අධි වෝල්ටීයතා පුලිංගුව ලබා දීම අධි වෝල්ටීයතා පුලිංගුව ලබා දීම අධි වෝල්ටීයතා පුලිංගුව ලබා දීම ඊට අමතරව දරුවනේ පනගන්නුම් පද්ධතිය ආරෝපණ පද්ධතිය ඔය දේවලුත් එන්ජිමේ යාන්ත්‍රණයන් වලටම පුතේ දායකත්වයේ සපයන පද්ධති ඉදිරියේ අපි සලකන්නේ හතරක් කතා කළා ඇති තුන්වෙනි දෙවෙනි කොටස කියනවා මෝටර රථයක් සඳහා එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය අමතරව අවශ්‍ය වෙන පද්ධති හතර පහක් නම් කර ඒවයි කාර්යයන් කෙරෙන්න හනවා දැන් එන්ජිමට අමතරව තියෙනවා පුතා සුක්කානම් පද්ධතිය තිරිංග පද්ධතිය එතනින් එහාට ගියාට පස්සේ දරුවනේ තියෙනවා විදුලි පද්ධතිය ඒ වගේම දරුවනේ සැකිල්ල ඔය වගේ දේවල් දරුවනේ අපිට හම්බ වෙනවා අවලම්බන පද්ධති වගේ දේවල් අපි ආන්ගේ ගැන කතා කරමු වෙන්නේ මෙහෙම දෙවෙනි කොටසට එනවා මේක තව ලියන්න අය ඉන්නව නම් ටග් ගාලා මේක නෝට් කරගන්නක පුතාලා හරි ඉවරයි දෙවෙනි කොටසට එනවා පුතා අපි දෙවෙනි කොටසට ආවට පස්සේ එන්ජිමට අමතරව අවශ්‍යකාය අහන්නේ ලියන පුතා එක්කෙනෙක් සම්පේෂණ පද්ධතිය ඒකනේ ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක සම්ප්‍රේෂණ පද්ධතිය කියලා දාලා පුතා ලියන්නක මෙන්න මෙහෙම සම්ප්‍රේෂණ පද්ධතිය ලියන්න පුතා මෙහෙම ලියන්න එන්ජිම මගින් උත්පාදනය කරනු ලබන එන්ජිම මගින් උත්පාදනය කරනු ලබන එන්ජිම මගින් උත්පාදනය කරනු ලබන යාන්ත්‍රික ශක්තිය චාලක ශක්තිය ලෙස පරිවර්තනය කර චාලක ශක්තිය ලෙස පරිවර්තනය කර රෝදවලට ලබා දෙන්නේ රෝදවලට ලබා දෙන්නේ සම්ප්‍රේෂණ පද්ධතියයි ලබා දෙන්නේ සම්ප්‍රේෂණ පද්ධතියයි සම්ප්‍රේෂණ පද්ධතියයි මෙහි ප්‍රධාන කොටස් කිහිපයකි මෙහි ප්‍රධාන කොටස් කිහිපයකි මෙහි ප්‍රධාන කොටස් කිහිපයකි සම්ප්‍රේෂණ පද්ධතියේ තියෙන කොටස් මොනවද එන්ජිම එන්ජිමෙන් පස්සේ එන්ජිම ගන්නෙ නැහැ නේ ක්ලච් එක ගියර පෙට්ටිය
එවැගේම අවරපෙති කඳ ආන්තරය අක්ෂ දඬු කියන කොටස් පහ තමයි දරුවනේ සම්ප්‍රේෂණ පද්ධතියේ කොටස් වෙන්නේ. ලියන්නේ මෙන්න මෙහෙම. කොටස් කීපයකින් ඒ ටිකත් දා ගන්න. ක්ලචය ක්ලචය ඒ වගේම ගියර පෙට්ටිය ඒ වගේම අවරපෙති කඳ ඒ වගේම ආන්තරය ආන්තරය ඒ වගේම පුතා අක්ෂ දඬු හරි ඔන්න සම්ප්‍රේෂණ පද්ධතිය ගැන හරි ඊළඟට එනවා පුතා කතා කරන්න සුක්කානම් පද්ධතිය ලෙන්න පුතා ඊළඟට සුක්කානම් පද්ධතිය කියලා සුක්කානම් පද්ධතිය සුක්කානම් පද්ධතියෙන් කෙරෙන්නේ පුතා ලියන්න මෙන්න මෙහෙම අපි කෙටියෙන් ලියනවා සුක්කානම් පද්ධතිය ගැන මම කියන්නම් මම කියන වාක්‍ය ලියන්න ලියන්න පුතා මෝටර් වාහනයක සුක්කානම් පද්ධතිය කියලා දාලා ලියන්න මෝටර් වාහනයක දිශානතිය නිවැරදිව පවත්වා ගැනීමට මෝටර් වාහනයක දිශානතිය නිවැරදිව පවත්වා ගැනීමට දිශානතිය නිවැරදිව පවත්වා ගැනීමට දිශානතිය නිවැරදිව පවත්වා ගැනීමට හරි ඊළඟට ලියන්න විදුලි පද්ධතිය විදුලි පද්ධතියෙන් කරන කාර්යයන් ගණනාවක් තියෙනවා මෝටර් වාහනය පණ ගැන්වීම වයිපක ක්‍රියාත්මක කිරීම නලාව හෝන් එක පරිගණක පද්ධතිය හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෙන්නේ විදුලි පද්ධතියයි ලියන්න විදුලි පද්ධතිය කියලා දාලා බින්නේ මෙහෙම ලියන්න එන්ජිම පණ ගැන්වීම කමා විදුලි පහන් දැල්වීම විදුලි පහන් දැල්වීම කමා වාමුවා පිස්නා ක්‍රියාත්මක කිරීම වාමුවා පිස්නා ක්‍රියාත්මක කිරීම කමා රතේ පරිගණක පද්ධතිය කමා පාලන පෝරුවේ සංඥාහා බොහෝ සංවේදක මෙමගින් ක්‍රියාත්මකය කියලා දාන්න බොහෝ සංවේදක මෙමගින් ක්‍රියාත්මකය බොහෝ සංවේදක මෙමගින් ක්‍රියාත්මකය ඇති මෙමගින් ක්‍රියාත්මකය විදුලි පද්ධතිය ඇති ඊළඟට එනවා කතා කරන්න පුතේ පණ ගැන්වුම් පද්ධතිය කියලා දාන්න පණ ගැන්වුම් පද්ධතිය. ඒ කියන්නේ දැන් පොඩක් ඉන්න දැන් පණ දැන් ඔය විදුලි පද්ධතිය යටතේ තමයි මේ පණ ගැන්වුම් පද්ධතිය තියෙන අපි මෙහෙම කරමු. විදුලි පද්ධතිය ගැන ලියු ඇති. එතනින් යට එයා යටතේ තියෙන දේවල් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඒතොර නෝට් එක දික් වෙනවා. විදුලි පද්ධතිය ගැන කතා කළා. මෙහෙම ලියන්න. එහි ප්‍රධාන පද්ධති තුනකි කියලා දාන්න. විදුලි පද්ධතිය ගැන කතා කරව තැන දාන්න. එහි ප්‍රධාන පද්ධති තුනකි. ඒ ප්‍රධාන පද්ධති තුනක ඒ කියන්නේ විදුලි පද්ධතිය සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන පද්ධති තුනක් තියෙනවා. ලියන්න මේ ටික මෙන්න මෙහෙම මම මේ කියන ටික විතරක් ලියන්න. පළවෙනි එක කරලා ලියන්න පණ ගැන්වුම් පද්ධතිය වෙනමකුත් ලියන්න අවශ්‍ය නැහැ. පණ ගැන්වුම් පද්ධතිය. තව එකක් ලියන්න ආරෝපණ පද්ධතිය. මෙන්න නෝට් එකක් ලියන්න අවශ්‍ය නැහැ. පණ ගැන්වුම් පද්ධතිය ඊට පස්සේ ලියනවා ආරෝපණ පද්ධතිය. ආරෝපණ පද්ධතිය ඊළඟට ලියන්න පහන් පද්ධතිය. පහන් පද්ධතිය පහන් පද්ධතිය වෙන විස්තර අවශ්‍ය නැහැ ඒ ටික විතරක් ඇති. ඔන්න විදුලි පද්ධතිය හරි. රයිට්. ඊළඟට ලියන පුතා ඊළඟ පද්ධතිය ලියන්න රෝධක පද්ධතිය නැත්නම් තිරංග පද්ධතිය කියලා. රෝධක පද්ධතිය එහෙම නැත්නම් ලියන්න තිරංග පද්ධතිය කියලා. හරි. ලියන පුතා මෙන්න මෙහෙම තිරංග පද්ධතිය ගැන ලියන්න. දහවනියවන මෝටර් රථයක වේගය දහවනියවන මෝටර් රථයක වේගය බාල කිරීමද දහවනියවන මෝටර් රථයක වේගය බාල කිරීමද දහවනියවන මෝටර් රථයක වේගය බාල කිරීමද අවශ්‍ය විටක නැවැත්වීමද අවශ්‍ය විටක නැවැත්වීමද අවශ්‍ය විටක නැවැත්වීමද නවතා ඇති මෝටර රථයක්
නවතා ඇති මෝටර රථයක් චලනීය නොවනසේ චලනීය නොවනසේ චලනීය නොවනසේ ආරක්ෂා සහිතව පවත්වා ගැනීමද මෙහිදී සිදුවේ කියලා දාන්න පවත්වා ගැනීමද මෙහිදී සිදුවේ වැඩි විස්තර අවශ්‍ය නැහැ පවත්වා ගැනීමද මෙහිදී සිදුවේ හරි ඊළඟ පද්ධතිය දාන්න අවලම්බන පද්ධතිය කියලා දාන්න ඊළඟ කෙනා දාන්න අවලම්බන පද්ධතිය අවලම්බන පද්ධතිය කියලා දාලා ඒ කියන්නේ පුංචි පැහැදිලි කිරීමක් ලියන්න මෙන්න මෙහෙම අවලම්බන පද්ධතිය ලියන්න පුතා අවලම්බන පද්ධතිය කියලා දාලා ලියන්න මාර්ග විෂමතාවය හේතුවෙන් මාර්ග විෂමතාවයේ හේතුවෙන් ඇතිවන මාර්ග විෂමතාවයේ හේතුවෙන් ඇතිවන ගැස්සීම් හා කම්පන ගැස්සීම් හා කම්පන අවශෝෂණය කර ගැනීම සිදුවේ අවශෝෂණය කර ගැනීම නැත්තම් සිදු කරයි අවශෝෂණය කර ගැනීම සිදු කරයි හරි ඇති තුන්වෙනි කොටස එන්ජිමක ප්‍රධාන කොටස් කවරේද එක එකක් සඳහා තියෙන කොටස් තුන බැගින් ලියන්න කියලා කියනවා පුතා එන්ජිමක තියෙන ප්‍රධාන කොටස් තුනක් එන්ජිමක තියෙනවා එන්ජිමේ හිස තියෙනවා බඳ තියෙනවා තෙල් දෙන තියෙනවා එතකොට දරුවනේ හරි එන්ජිමක තියෙන ප්‍රධාන කොටස් තුනක් මොනවද තියෙන එන්ජිමේ ප්‍රධාන කොටස් තුන එන්ජින් බඩක් තියෙනවා එන්ජින් හිසක් තියෙනවා තෙල් දෙනක් තියෙනවා අහනවා ඒ එක එකක් සඳහා තියෙන කොටස් තුන බැගින් අහනවා ලියන්න පුතා මෙන්න මෙහෙම එන්ජින් බඳ කියලා ලිව්වා පළවෙනි එක එන්ජින් බඳ කියලා දාලා ලියන්න එයා ළඟ තියෙන දේවල් මෙන්න මෙහෙම එන්ජින් බඳ කියලා දාලා ලියන්න පුංචිලි කෑ ළඟ ගහලා එයාට අයිති වෙනවා මෙන්න මේවා ලියන්න පුතා සිලින්ඩර සිලින්ඩර එන්ජින් බඳේ තියෙනවා සිලින්ඩර කමා අය ලියන්න තෙල් හා ජලය ගමන් කරන මාර්ග නැත්නම් කුහර තෙල් හා ජලය ගමන් කරන කුහර තෙල් හා ජලය ගමන් කරන කුහර කුහර ඒ වගේම ලියන්න හිස හා තෙල් දෙන හිස හා තෙල් දෙන හිස හා තෙල් දෙන සවිකිරීමට අවශ්‍ය සිදුරු හිස හා තෙල් දෙන සවිකිරීමට අවශ්‍ය සිදුරු එන දාලා හිර කරන්න අවශ්‍ය සිදුරු ටික තියෙන්නේ එන්ජින් බඳේමයි හරි ඊළඟට ලියනවා එන්ජින් හිස එන්ජින් හිස කියලා දාලා ලියන්න පුංචි කැලේ ගහලා එයාට අදාළ කොටස් ටිකක් ලියන්න හිසේ තියෙන දේවල් ලියන්න වැල්ව 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 ඉන්ජෙක්ටර ඉන්ජෙක්ටර පුළුඟු පේනු ताप पेनु ओय वगे देवा इलाकड़ तेल देने तुम्हें नहीं कहना तेल देना क्षत होती है ना देवाली अन्ने तेल पोंपया तेल देने तुला दिया ना तेल पोंपया डेल पेराहने या ये वगे मतावती है ना वा पिटारे अबे या पिटार अभय अरे पिटार अभय ताप पेनु कहने मनोवाद के ना ताप पेनु कहने पता डीजल इंजिन वाला थी अभी दें कताकल डीजल इंजिन में कताकल हीट प्लग के लिए कहना नहीं ताप पेनु कहने हीट प्लग डीजल इंजिन वाला दहन कुटीर तापवाद करके नियम संधाती है ना उपान गया अरे अभी एक कताकल तीरी पानी दी अरे राइट हाई ඊළඟට අහනවා හතරෙනි කොටස දෙපහර එන්ජිම විස්තර කරන්න. පොතේ දැන් 2 ස්ට්‍රොක් එන්ජින් එකක් ගත්තට පස්සේ 2 ස්ට්‍රොක් එන්ජින් එකක තියෙනවා මූලික කොටස් කීපයක්. දැන් මේ ඔබ දකින්නේ මේ 2 ස්ට්‍රොක් එන්ජිමක්. මම මේ එන්ජිමේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න නෙමෙයි යන්නේ. මෙතන තියෙනවා පුලිඟු පේනුවක් තියෙනවා. මෙතන තියෙනවා පුතා දහන කුටීරය තියෙනවා. මෙතන තියෙනවා මාරු කවුලුව තියෙනවා. මේ තියෙන දරුවනේ චූෂණ කවුලුව. මේ උඩින් තියෙන්නේ පුතා මෙතන තියෙන පිටාර කවුලුවක් තියෙනවා. ඒ වගේම පුතා මේ තියෙන්නේ දඟර කඳ කුටීරය කියන කට්ටිය. දැන් මේ
टू स्टॉक इंजिम गत्ता टू स्टॉक पेट्रोल इंजिम का पोता वेल्व नह एनिसा निर्माण या तीन इतम सरलाई तेल दिनक नह ऑयल एक तो कराने पेट्रोल वेलट टूटी एक तो कराने पेट्रोल वेलट विस्तट एक विसीपहाट एक दक्वा अनुपात पेट्रोल टूटी एक तो किरीम सिद्ध करना पहले हरे इतिंग मैं आगे इंजिम विस्तर करने के लिए निकलने अभी टू स्टॉक इंजिम करें पुंच पहले क्रियम करना मैंने भेमा रूपान इन वाशन है लिया बेने भेमा लिया निर्माण अति सरलय मुकुत अंदीन दे आखना है लिया निर्माण अति सरलय निर्माण अति सरलय दीपहार पेट्रोल इंजिमक दीपहार पेट्रोल इंजिमक वेल्व नुमेत वेल्व नुमेत वेल्व नुमेत तिल दिनक द नुमेत तिल दिनक द नुमेत तिल दिनक द नुमेत इबेविन इबेविन पेट्रोल समग स्नेहक इबेविन पेट्रोल समग स्नेहक वराहंग तिरदान टूटी कियला देकाई कैपिटल टी अकुरदान पेट्रोल समग टूटी विस्सट एक सहा विस्सट एक सहा विसिपहट एक बैगिन वू विस्सट एक सहा विसिपहट एक बैगिन वू अनुपात वलिन मिश्र कर यदाई 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 उदाहरण किला दान की प्या क्लियर मेनी मेहम उदाहरण किला दान उदाहरण किला दाल यान दीपहार त्रिरोधरत दीपहार त्रिरोधरत दीपहार त्रिरोधरत दीपहार मोटर बाइसिकल दीपहार मोटर बाइसिकल ये वाक्य मिलियन वा थानों को लगा अपने मशीन तानोकोल कपन मशीन हरे इलाकड़ बुदे अवसान कोट सर दीपहार एंजिमक सह सीवपहार एंजिमक अतर तीन वासी अवासी वगुगत करान्न किल कियनवा टू स्टॉक वल तीन वासी तमाय आयु काले वेडी हरे आयु काले वेडी वेडी भ्रमण हेकियावक तियनवा ए वगेम दरुवने निर्माण यतिन सरलाय एव वासी अवासी तियनवा अवासी तमाय बुदे टू स्टॉक पेट्रोल एंजिमक दर्वणे दविच्च पेट्रोल नदविच्च पेट्रोल एलियरियान पुलवा इवागेम दविच्च मिश्रण अत्यक नदविच्च मिश्रण मिश्र वेन्ना पुलवा इवागेम पुते तेल देनाक नैति निसा टूटी दांड वेनवा टूटी पेट्रोल पिच्चिल अयिन वेनवा एक आर्थिक वशयेन आवासी इवागेम परिसर हितकामी एंजिमक नेमेई मेक ओन्न ओवा तमयि आवासी वेन्ने एनिसा पुता अपि कथा करमु दीपहार पेट्रोल एंजिमक सीवपहार पेट्रोल एंजिमक एक संसंदनीय करनवा ए संसंदनीय किरीम पुता अपि मेन्न मेहेम करनवा हरे मम पहेदली करना मेने मेहमा मे तीन पुता दीपहार पेट्रोल इंजिमक सीवपहार पेट्रोल इंजिमक संसंदनीकरण अवस्थाव पलान वासी मे अला सहल्लु सहल्लु भव अडु बर प्रमाणेन कुडा भवती नवा दर्वने टू स्टॉक इंजिन वल दंगरकांद चलने वन सैम वटयाक संदहाम बलपहाराक लबेन निसा कार्यक्षमताव वेडी दीपहार इंजिन वल कपाट यांत्रणयाक हो विशेष स्नेहन क्रियावलियाक नैति निसा निर्माणय सरलाय वेगे वेडी ओन टू स्टॉक इला टू स्टॉक अवासी मम्मे लीलती है फोर स्टॉक संसंदने करती दीवा अवासी दहने नवु इंधन यम प्रमाणिया पिटार वायु समग पिटवन निशा इंधन कार्यक्षमता वाड़ी अरे इकन वेडियन तेलपिचना टू स्टॉक पिटार वायु मिश्रणी कोटसा अलुत्वायु मिश्रणी समग मिश्रण निशा इंजिमे बाले आड़ी इवागे इंधन समग यदन स्नेहक मिश्रणिया तेक्कम दहने वेनवा इव अवासी स्नेहक तेल दहनेवीम हेतु परिसरे दूषण वेनवा इव अवासी उन्नपुता वासी अवासी पेहदिली कला दिन मग पुता पेहदिली वो टेबल लेकर टग्गल नोट कर गो वासी अवासी टग्गल नोट कर गंड बलान इक पंकल नोट कर पुताल बलान इक पंकल गंड बलान पुलवन स्क्रीन शॉट गागान हेमन तलिया गान अरे इक पंक रो
හරි සර්. හරි වැඩ ටික වැරද පුතාලා වැඩ ටික වැරද මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තත් කමක් නැහැ පුතේ ඔක පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න එතකොට වැඩි ඉවරනේ තව ලියන අය එහෙම ඉන්නවද හරි ඉවරයි කියලා කියනවා රයිට් දැන් 22 වාලත් කැමති නම් 23 ඊළඟ පන්තිරේ ඉන්න පුළුවන් 10:00ට හරි එතකොට වැඩි ඉවරයි කියනවා කට්ටියගේ රයිට් එතකොට 10:30ට පටන් ගන්නවා 23 ළමයිගේ ක්ලාස් එක කැමති අය දරුවනේ අපේ ET අපේ ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් එකේ Telegram channel එකේ දාලා තියෙනවා පුතේ papers ටික 21 22 23 පන්ති තුනේම කැමති අය ඉන්නවා නම් 23 paper එකත් අරගෙන එතනින් කැමති නම් එන්න 23 පන්තියට ලින්ක් එක දාලා තියෙනවා හැමෝටම අපේ ET free online Telegram channel එකට ඒ ලින්ක් එක හරහා ඔයාලට දරුවන් සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා 23 පන්තියට කැමති අය එන්න හරි එතනදිත් අපි කතා කරන්නේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පාඩම අදාළව බහුවර්ණ පත්‍රයක් තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ කැමති කට්ටිය සම්බන්ධ වෙන්න එහෙනම් අද අදරෙ මෙතනින් වැඩට කීවරයි ඔයාලා පුතේ අද හෙටානින්ද වෙද්දිම ආයතන වලින් දරුවනේ නිබන්ධන ටික ලබා ගන්න ඉක්මන් වෙන්න කුරිය කරද්දී නම් අපිට දිනයක් කියන්න බෑ හරියටම කවද්ද එන්නේ කියලා මොකද ඒකේ ආයතන වලින් සහ ලංකාවේ තියෙන ප්‍රදේශ අනුව ඒවයේ සේවා සපයද්දී ටිකක් එහෙම එහෙ වෙන්න පුළුවන් පුළුවන් හොඳම දේ තමයි ආයතන වලට ඇවිල්ලාම ගන්න ආයතන වලට එද්දී ඔයාලා මෙන්න අවශ්‍ය නැහැ ගෙදර ඉන්න සමාජිකයෙක් අම්මා තාත්තා හරි යාළුවෙක් හරි කමන්න ඒවල එහෙම ගන්න ඔබ මෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ නිසා ඒකත් මතක තියාගන්න ආයතන වලට ඇවිල්ලාම පුළුවන් නම් ඒ නිබන්ධන ගන්න උත්සාහ කරන්න හරි මොකද ලබන සතියේ පන්තියේ වැඩ කරගෙන යද්දී ඔයාලට ටියුට් ටික අතේ තියෙන්න ඕනේ ටියුට් එක නැතුව පන්තියට හිටියට වැඩක් නැති වෙයි ඒකයි හරි එහෙනම් පුතා අදට හරි අදට එහෙනම් පුතා මෙතනින් වැඩට ඉවර වෙනවා ලබන සතියේ සුපුරුදු විදියට දරුවනේ පන්තියේ වැඩ ටික අපි කරගනියක් හරි අයබෝන් පුතේ